ആയിക്കോട്ടെ. പണക്കുതേ அப்படியே தொடர்ந்து சொல்லிட்டே அது தவச சம்பந்தரா இன்னவா ඔයාලගේ 2023 24 ඕලවල් බැච් එකත් එක්ක වැඩ ටික කතා කරන අවසාන දවස බවට පත් වෙලා තියෙනවා අද දවස. හරි. අද පොතේ අපේ වැඩසටහනේ අවසාන වෙනවා. එතකොට දැන් අද දවසේ අපේ වැඩසටහනේ කටයුතු ටික පොතේ අවසාන වෙනවා. එතකොට දැන් හෙට නෙමෙයි අනිද්දා සුපුරුදු විදිහට පොතේ ඔයාලා දැන් එක්සෑම් හෝල් වලට ගිහිල්ලා විභාගය දිහාට වටන් ගන්නවා. හරි. දැන් හැමෝම මම හිතන්නේ ඒ සඳහා සූදානමින් ඉන්නේ. අපිත් එක්කම මම ඔයාලට පොරොන්දුක් වුණ අද දවසේ වැඩ ටිකක් ඉවර කරනවා කියලා. අද ඒක තුනක ප්‍රශ්න සාකච්ඡාවක් තියෙනවා දරුවනේ. අපි එතනින් අද දවසේ වැඩ ටික කවර කරමු. හරි. හොඳයි. එතකොට අද දවසේ පුතේ ඔයාලා ළඟ තියෙන ඩොකියුමන්ට් සෙට් තුනක් ඇති. ඒ ඩොකියුමන්ට් සෙට් තුන අපි ගත්තට පස්සේ ඔයාලා ළඟ මේ තියෙන ඩොකියුමන්ට් සෙට් වල පුතේ මේ තියෙනවා ශ්‍රේණි පාඩමට අදාළ ඩොකියුමන්ට් එක තියෙනවා. ඊට පස්සේ පරිමාවට අදාළ ඩොකියුමන්ට් එක තියෙනවා. ත්‍රිකෝණ විදියට අදාළ ඩොකියුමන්ට් එක තියෙනවා. ඔය ඩොකියුමන්ට් සෙට් තුනම ඔයාලා දැන් අතේ තියාගෙන මම හිතන්නේ සම්බන්ධලා ඉන්නේ. හරි. ගන්න පුතේ මුලින්ම ඔයාලට දීලා තියෙන ශ්‍රේණි වලට අදාළව ප්‍රශ්න අංක පහ පේපර් එකකට අතර ගන්න. ප්‍රශ්න අංක පහ පේපර් එක උදේ අතර ගන්න හැම දරුවෙක්ම. හරි. පුතේ ප්‍රශ්න අංක පහ පේපර් එක අතර ගන්න හැමෝම. එතකොට දැන් ප්‍රශ්න අංක පහ පේපර් එකේ පුතේ මේ ප්‍රශ්න වල පොඩි අවුලක් වෙලා තියෙනවා. කියන්නේ ප්‍රශ්න වල කියන්නේ ප්‍රශ්න වල අංක වල පුංචි අවුලක් වෙලා තියෙනවා. ඒ අංක වල තියෙන අවුල චුට්ටක් අපි ලියාගමු. මුලින්ම පළවෙනි පිටුවේ තියෙන පුතේ මේ අංක එක ප්‍රශ්නය හරි. ඊට පස්සේ අංක එක පිටුවෙම නැත්තම් පළවෙනි පිටුවම ඊළඟට දෙවෙනි එකනටත් අංක එක කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒක පොතේ අංක දෙක කරගන්න. එතකොට පළවෙනි පිටුවේ එක දෙක කියලා ප්‍රශ්න දෙකක් තියෙනවා. හරි. ඒ කියන්නේ අර පළවෙනි ප්‍රශ්නයේ අංක එක තමයි රටා ගොඩනැගීම පිළිබඳ ගණිත ක්‍රියාකාරකමකදී කියන එක අංක එක. අංක දෙක කියන්නේ පොතේ අලුතෙන් හඳුන්වා දෙන ලද ක්‍රීඩාවකදී කියන තැන. ඒක අංක දෙක කියලා ගන්න. හරි. ඒක අංක දෙක. ඊට පස්සේ පොතේ දෙවෙනි පිටුවට එන්න. දෙවෙනි පිටුවට ආවට පස්සේ අංක එක කියලා තව ප්‍රශ්නයක් දීලා තියෙනවා. මේ විද්‍යාලීය සම සංදර්ශනයකදී සිසුන් ස්ථානගත කෙරුණේ කියලා දීලා තියෙනවා. හරි. විද්‍යාලීය සම සංදර්ශනයකදී සිසුන් ස්ථානගත කෙරුණේ කියන එක අංක තුන කියලා ගන්න. ඒක අංක තුන කියලා ගන්න. ඊට පස්සේ ඒ දෙවෙනි පිටුවම තියෙන පොතේ එක්තරා රඟහලක මුල් පේලියේ ආසන 12ක් ඇත කියලා ප්‍රශ්නයකින් පටන් ගන්නවා සිම්පල් ඒ කියලා. එක්තරා රඟහලක මුල් පේලිය ආසන 12ක් ඇත කියන තැන ප්‍රශ්නයක් තියෙනවා සිම්පල් ඒ කියලා. එතන අංක 4 ප්‍රශ්න අංකය කියලා දාගන්න. එතන අංක 4 ප්‍රශ්න අංකයේ සිම්පල් ඒ සිම්පල් බී කියලා කොටස් දෙකක් තියෙනවා. ඊට පස්සේ එතනින් පල්ලහවර ත්‍රිකෝණ රටාවට ඇඳලා තියෙන අර පොළව මට්ටම කියලා රූපසරණයක් ඇඳලා තියෙන ප්‍රශ්නයක් තියෙන්නේ. එතන සිම්පල් ඒ සිම්පල් බී කියලා කොටස් දෙකක් තියෙනවා. එතන ඔය දෙවෙනි ප්‍රශ්නේ ඒ ත්‍රිකෝණ ඇඳලා තියෙන තැන දාගන්න පොතේ අංක 5 ප්‍රශ්නය කියලා. ඒක ප්‍රශ්න අංකවල පොඩි අවුලක් කියලා තියෙනවා. හරි. ඊට පස්සේ එතනින් එහාට ප්‍රශ්න අංක 6 7 8 පිළිවෙලට ඔයාලට දාගන්න පුළුවන්. මම දිගහැරලා ප්‍රශ්න ටික සාකච්ඡා කරන්නම්. එතකොට අඩුපාඩු තිබුණොත් සදාගන්න කියලා වෙයි. හරි. හරි. ඔන්න මම ඒ අඩුපාඩු ටික මුලින්ම පිළිබඳව පැහැදිලි කිරීමක් ඔයාලට පොතේ කරේ. එතකොට මම එනවා සාකච්ඡා කරන අද දවසේ පළවෙනි ප්‍රශ්නෙට පොතේ. මෙහෙම ඔයාලට කියනවා ශ්‍රේණි පාඩමේ ප්‍රශ්න අංක 5, ඒ කියන්නේ අපි අරන් තියෙන පොතේ ප්‍රශ්න පත්‍ර අංක 5. ප්‍රශ්න පත්‍ර අංක 5 මෙයා තමයි අද දවසේ අපි මුලින්ම සාකච්ඡා කරන්නේ. ප්‍රශ්න පත්‍ර අංක 5. පුතා ප්‍රශ්න පත්‍ර අංක 5 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නයට අපි එනවා. පළවෙනි ප්‍රශ්නය මෙහෙමයි කියන්නේ රටා ගොඩනැගීම පිළිබඳ ගණිත ක්‍රියාකාරකමකදී ගිනිකූරු අලවා සැකසූ රටාවක මුල් අවස්ථා තුන රූපේ දීලා තියෙනවලු. ගිනිකූරු වලින් හදපු රටා තුනක් දීලා තියෙන්නේ. දැන් පළවෙනි අවස්ථාව ගත්තාම මෙතන ගිනිකූරු කීයක් තියෙනවද පොතේ? 4ක් තියෙනවා. දෙවෙනි එකේනා ගත්තාම ගිනිකූරු තියෙන පොතේ 4යි 5යි 6යි 7ක් තියෙනවා. තුන්වෙනි අවස්ථාව ගත්තාම 7යි 8යි 9යි 10ක් තියෙනවා. ඔය විදිහට ගිනිකූරු තියෙන රටාවක් තමයි පොතේ ඔයාලට දීලා තියෙන්නේ. පැහැදිලිනේ? හරි. පළවෙනි කොටස කියනවා දෙන දෙවන අවස්ථාව සැකසීමට පළමුවන අවස්ථාවට වඩා ගිනිකූරු කීයක් ඕනද? දැන් මේ රටාවේ තියෙන ගිනිකූරු ටික මම නෝට් කරගෙන තියෙනවා. අපෙන් අහන්නේ පළවෙනි කොටස රෝබිලකම් එක අහනවා.
දෙවන අවස්ථාව සකස් කරන්න පළවෙනි අවස්ථාවට වඩා ගිනිකූරු කීයක් ඕනද? ඔය නොකිය අහන්නේ මොකක්ද පුතේ අපේ? ඔය අපේ මොකක්ද අහන්නේ? ඔය දීලා තියෙන සංඛ්‍යා රටාවේ පොදු අන්තරය නේද අහන්නේ? පොදු අන්තරය නේ අහන්නේ. ඇත්තටම දැන් පළවෙනි එක්කෙනාගෙන් පස්සේ දෙවෙනි එක්කෙනා හදන්න වැඩිපුර ගිනිකූරු කීයක් ඕනද? ගිනිකූරු කීයක් ඕනද? තුනක් තුනක්. ඕනද? තුනක් ඕනද පුතේ? ඔව් තුනක් ඕනේ. ඊට පස්සේ තුන්වෙනි දෙවෙනි අවස්ථාවෙන් පස්සේ තුන්වෙනි එක්කෙනා හදන්න ගිනිකූරු කීයක් ඕනද? තුනක් සර්. ආය ගිනිකූරු තුනක් ඕනේ. එතකොට වලට පේනවා ඔය රටාවේ ගිනිකූරු තුනෙන් තුන තුනෙන් තුනනේ ඉස්සරහට වෙනස් වෙලා යන්නේ. ඔන්න ඕක තමයි අපෙන් ඔය අහන්නේ. එහෙනම් පළමු අවස්ථාවට වඩා දෙවෙනි අවස්ථාවට ගිනිකූරු කීයක් ඕනද කියනවා. අවශ්‍ය ගිනිකූරු ගන්න කියලා පොතේ තුනයි. ගිනිකූරු තුනක් කියලා උත්තරේ දාලා තියෙනවා නම් ඔබ නිවැරදි. ගිනිකූරු තුනයි. දෙවෙනි කොටස. දෙවෙනි කොටස කියනවා පොතේ මෙම රටාවේ 12 වන අවස්ථාව සකස් කරන්න ගිනිකූරු කීයක් ඕනද? මේ රටාව දැක්ක ගමන් අපිට පේනවා මෙයා සමාන්තර ශ්‍රේණියක් කියලානේ. එහෙනම් සමාන්තර ශ්‍රේණියක මොකක්ද මේ යහන්නේ? 12 වන රටාව කියන්නේ 12 වෙනි පදයනේ. එහෙනම් 12 වෙනි පදේ හොයමු. එතකොට මේ ශ්‍රේණියේ සිම්පල් A මුල් පදේ කීයද? 4යි. සිම්පල් D පොදු අන්තරය 7ෙන් අඩු කරනවා 4ක්, උත්තරේ 3යි. සිම්පල් N පද කීයකද? 12 වෙනි පදේ යහන්නේ. N කියන්නේ 12යි. අපිට ඊට පස්සේ පදයක් වෙන සූත්‍රය විදිහට අපි දන්නවා පොතේ මොකක්ද? Pn සමානයි A ධන N ඍණ 1යි D කියන සූත්‍රය මගින් කියලා ආදේශ කරනවා. ඔය සූත්‍රයට මේ පද ටික පොතේ අපි ආදේශ කරමු. එතකොට ලැබෙනවා T 12. N කියන්නේ 12යි සමානයි. A කියන්නේ 4යි. ධන N කියන්නේ 12යි. ඍණ 1 වාරයක් D කියන්නේ 3යි. 4 ධන 12න් එකක් ගියත් පුතේ 11යි. වැඩි කරනවා 3ෙන්. 4 ධන 11 3 කියන්නේ පුතා 33යි. 33ට අපි 4ක් එකතු කරමු. උත්තරයක් වෙනවා පුතා කීයක් කියලාද? 37ක් කියලා. මේ උත්තරේ ඔයාලා ගෙදරින් හදලා හරි ගත්ත අය බලන්න මට කියන්න කාට කාටද මේ උත්තර ටික ආවේ කියලා. රයිට්. net meter වෙලා තියෙනවා. හරි. අනිත් දරුවන්ගේ තත්ත කොහමද මට බලන්න කියන්න. net meter විතරද උත්තරය ආවේ? අනිත් අයට ආවේ නැද්ද? නිමේෂයටත් ආවා. තව කාටද උත්තරය ආවේ? අනිත් අයට තාම ඇවිල්ලා නැද්ද? හරි. පුතාලා ටක් දාලා හදාගන්නකෝ. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ ඒ කොටසේ 1 2 කොටස් වලට අපි උත්තර ගත්තා. ආ රයිට්. හරි. ආසශි කියලා කියනවා. ඔව් මටත් ආසර් කියලා. රයිට්. හොඳයි. තුන්දෙනෙකුට උත්තර වෙලා තියෙනවා. අනිත් අය හදාගන්න ඉක්මනින්ම. හරි. හරි. 1 2 කොටස්. හරි. 3. මෙම රටාවේ 16 වන අවස්ථාවතෙක් සකස් කිරීමට අවශ්‍ය මුළු ගිනිකූරු සංඛ්‍යාව පෙට්ටි 8කින් ලබා ගන්න පුළුවන් කියලා අමල් පවසනවලු. ගිනි පෙට්ටියක ගිනිකූරු 50ක් තියෙනවා කියලා සලකලා ඒ අමල්ගේ අදහස සත්‍ය නොවන බව වෙන්වන්න කියලා කියනවා. හරි. ඔය කියන කතන්දරයට අනුව පුතේ, හරිද? තුන්වෙනි කොටස. ඔය කියන රටාවට අනුව අපෙන් අහන්නේ 16 වන අවස්ථාවතෙක් සකස් කරන ගිනිකූරු ගිනි පෙට්ටි 8ක තියෙනව සෑහීමකට පත් වෙනවා කියලා කියන්නේ. දැන් එතකොට 16 වන අවස්ථාවත් එක් ගන්න පළවෙනි පෙට්ටිය ඉඳලානේ. පළවෙනි එක්කෙනා ඉඳලා 16 දක්වා පදවල එකතුව ගත්තා නම් ඔතනදී හරිනේ. ගිනි පෙට්ටියට ගිනි කූරු ගන්න එකතුව ගත්තා නම් හරිනේ. එහෙනම් ඔය කියන්නේ මුල් පද 16ක එකතුව නිපුතා ඔය කියන්නේ නේද? මුල් පද 16ක එකතුව. එහෙනම් අපිට ඔතනදී ලියන්න පුළුවන් සිම්පල් A කියන්නේ මේ විදිහටමයි 4යි. ඊට පස්සේ D කියන්නේ 3යි කියලා අපි දන්නවා. ඊට පස්සේ මෙතනදී අපිට හොයන්න කියන දරුවනේ පද 16ක එකතුව. n කියන්නේ 16යි. එහෙනම් සූත්‍රයක් අපි ගන්නවා. අපි ගන්නවා පුතේ. සූත්‍රයක් අපි ගන්නවා. Sn සමානයි n බෙදීම 2යි. 2ක් a ධන. සමාන්තර ශ්‍රේණියේ. මොකද පුතේ? ඔව් මොකද මේ අහන්න. ඔව් මොකක් හරි ඇහුවද මගේ? රයිට්. ඒ කියන්නේ පුතේ පද 16ක එකතුවනේ මේ අහන්නේ. මුල් පද 16 එකතුවනේ නොකිය ඔය අහන්නේ. ගිනි පෙට්ටි 16ක තියෙන මුළු ගිනි කූරු ගණනය ඔය අහන්නේ. එතකොට මුල් පද 16 එකතුවයි ඔය අහන්නේ. එතකොට Sn කියන්නේ 16 සමානයි
එම් කියන 16යි බෙදුව දෙකෙන් දෙකයි ඒ කියන්නේ හතර දන එම් කියන 16 ඍණ එක වාරයක් ඩී කියන පුතේ 3යි 16 න් දෙකක් ගියොත් 8යි දෙවරක් හතර 8යි දන 16 න් එකක් ගියොත් 15 ගුණ කරනවා 3යි 8 වාරයක් 8 දන 15 8ක් කියන පුතේ 45යි 8 වාරයක් 45ට අරක් එකතු කරමු 5යි 8යි 13යි 1ක් ඉතිරි 4යි 1යි 5යි 8 වැඩි වෙනවා පුතේ 53. එතකොට උත්තරයක් එනවා අපිට 8 වරක් 3 24යි 2ක් ඉතිරි 4 වරක් 5 සෝරි 5 වරක් 8 40යි ඉතිරි 2යි 42යි. එතකොට එනවා පුතේ උත්තරයක් විදියට 424ක් කියලා. පද 16ක එකතුව අපිට එනවනේ 424ක් කියලා. දැන් අපෙන් අපිට කියන්නේ අපිට දක්වන්නේ කියන්නේ ගිනි පෙට්ටි 8ක තියෙනවා ගිනි කූරු එකක 50 ගානේ 50 වටක් කියන්නේ කීයද 400යි. දැන් ගිනි පෙට්ටි එතකොට 4 ගිනි පෙට්ටි 8ක තියෙනවා කූරු සේරම 400ක්. එතකොට පෙට්ටි 16ක් ගත්තාම ඒකේ තියෙනවා කූරු 424ක්. අපෙන් අහන්නේ අමල්ගේ ප්‍රකාශයේ සත්‍ය නොවන බව පෙන්වන්න. එතකොට අමල් කියන්නේ පෙට්ටි 8ක තියෙන ගිනි කූරු මේකට ප්‍රමාණවත් කියලා. ඇත්තටම එතකොට අපි දන්නවා මෙතනදී ඔය අවශ්‍ය වෙන ගිනි කූරු ගන්න 424යි අමල් කියන විදිහට 400යි. එහෙනම් අමල්ගේ ප්‍රකාශය බොරුවක්. පැහැදිලිනේ එක වැරදි. හරි අපි ඒක කතා කරමු. මුලින්ම පොතාල මෙතන තියලා තුන්වැනි කොටස දක්වාම උත්තර ටික අරන් ඉවර කරගන්නකෝ. ඊට පස්සේ අපි ප්‍රකාශනයක් විදියට උත්තර ටික ගමු. අඩු පාඩු ටික හදා ගන්නකොට අංගාරා. මේක තව ලියන කෙනෙක් ඉන්නවද? ඔව් මේක ලියන කෙනෙක් ඉන්න මේක මම හිතන්නේ වම් පැත්තෙන් ඉවරදේ ඔයාලගේ. වම් පැත්ත ඉවරයි. අඩු පාඩු දෙන දරුවෝ ටික හදා ගන්න ඉක්මනින් බලන්න. පංකල ගන්න. හරි මේක තව ලියන අය ඉන්නවනේ පොඩ්ඩක් මට කියන්න බලන්න පුතේ කවුද ලියන්නේ තව. ලියන අය කවුරුත් නැහැ නේද? නැහැ. හරි එහෙනම් පුතේ වෙලා යන නිසා අපි ලියමු. අද වැඩ ගොඩක් තියෙනවානේ. ලියන්න පුතේ එහෙනම් මෙතනින් අහන්නේ මේ මේ අමල්ගේ ප්‍රකාශය සත්‍ය වෙනවා නම පෙන්වන්න කියලානේ. හරි පුතේ දැන් ලියන්න එහෙනම් මෙන්න මෙහෙම එහෙම ලියන්න. පෙට්ටි 8ක ගිනි කූරු යට ලියන පොතේ පෙට්ටි 8ක ගිනි කූරු පෙට්ටි 8ක ගිනි කූරු පෙට්ටි 8ක ගිනි කූරු 400ක් ඇති බැවින් පෙට්ටි 8ක ගිනි කූරු 400ක් ඇති බැවින් 400ක් ඇති බැවින් අමල්ගේ අදහස සත්‍ය නොවේ. අමල්ගේ අදහස සත්‍ය නොවේ. 400ක් ඇති බැවින් අමල්ගේ අදහස සත්‍ය නොවේ. අමල්ගේ අදහස සත්‍ය නොවේ. ඔන්න අමල්ගේ ප්‍රකාශය බොරුවක් කියලා පෙන්නවා. ඊට පස්සේ මේක හතරවෙනි කොටස කියනවා මෙම රටාවේ සිම්පල් එන් වන අවස්ථාවත් එක්ක සකස් කරන්න අවශ්‍ය මුළු මුළු ගිනි කූරු ගන්න මෙන්න මේක බව පෙන්වන්න කියලා කියනවා. ඒ කියන්නේ හතරවෙනි කොටසනේ. හතරවෙනි කොටසෙදි පුතේ A කියන්නේ 4යි. D කියන්නේ 3යි. N කියන්නේ n-යි. අපෙන් අහන්නේ n වන අවස්ථාවත් එක්ක සකස් කරන්න අවශ්‍ය මුළු ගිනි කූරු ගන්න. එහෙනම් සූත්‍රය පාවිච්චි කරනවා Sn සමානයි n බෙදීම දෙක වාරයක් දෙකක් a ධන n ඍණ එක වාරයක් d කියන සූත්‍රයේ මගින් අපි පුතේ මෙයාට වටිනාකම් ටික ආදේශ කරමු. හරිද? හරි මේ සූත්‍රයට වටිනාකම් ටික අපි ආදේශ කරනවා. එතකොට n කියන්නේ n-යි එක වාරයක් a කියන්නේ 4යි ධන n කියන්නේ n-යි ඍණ එක වාරයක් d කියන්නේ 3යි. n බෙදීම දෙක වාරයක් දෙවරක් හතර 8යි 3 වරක් n 3යි n ඍණ 3 වරක් එක 3යි. n බෙදීම දෙක වාරයක් 8 n 3ක් කියල 5යි 5 දෙන 3ක් n කියලා එනවා sn පද n වල i කියය. අපෙන් අහන්නේ මොකද්ද? n බෙදීම දෙක වාරයක් 5 දෙන 3ක් n බව පෙන්වන්න. හරි නේද පුතේ? මේකනේ පෙන්වන්න කියන්නේ. ඔන්න අපි පදවල වටිනාකම් ටික මේ සූත්‍රයට ආදේශ කළා. අවසානයේ මෙයා කියලා උත්තරය ආවා. අපිට පෙන්වන්න කියන්නේ යා. හරි. ඔන්න පුතා පෙන්වුවා. පොතේ ඉතින් පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. අඩුපාඩු තියෙන එක හදා ගන්නක පුතා ටක් ගාලා. එන ගන්නද? ගැටලුවක් තියෙනවා අහන්න පුතේ මොකද්ද? අල්ෆා මොකද ප්‍රශ්නයක් තියෙනවද පුතේ?
අල්ෆා ප්‍රශ්න ඇත්තනම් අහන්න පුතේ. ගැටලු තියෙනවා නම් අහන්න. අද විතරයි ඔයාලට ඒ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මොකද මේ අදින් පස්සේ ආයේ අපි හම්බ වෙන්නේ නැහෙනේ. අද තියෙන ප්‍රශ්න ටික निराකරණය කරගෙන මෙයා. ගැටලු තියෙනවා නම් අහන්න. ප්‍රශ්න ඔබද අල්ෆා මොකද්ද පුතේ? ප්‍රශ්න නැහැ. අවුල නැහැ ප්‍රශ්න මොකද්ද? ආ හරි පුතේ හරි හරි ඔකේ හරි. රයිට්. හොඳයි. එහෙනම් ඔන්න පළවෙනි ප්‍රශ්නේ හැමෝගෙම වැඩ ටික ඉවරයි. පළවෙනි ප්‍රශ්නේ හරියි. එන්න පොතේ කොහොමම දෙවෙනි ප්‍රශ්නයට පළවෙනි පිටුවේම තියෙන දෙවෙනි ප්‍රශ්නයට එන්න එක ප්‍රශ්න අංක 1 කියලා තියෙන එක දෙවෙනි එකේනා 1 2. හරි. ප්‍රශ්න අංක 2ට එන්න පොතේ රූපෙකුත් එක්ක හරි රූපෙකුත් එක්ක පොතේ දීලා තියෙන්නේ ඉක්මන් කරලා ගමු. හරි රූපෙකුත් එක්ක පොත අරගෙන දෙනවා. මෙලි මෙහෙම මෙතන S මෙතන මීටර් එකේ කොටස් කීපයක් තියෙනවා. මීටර් එකයි මීටර් එකයි මීටර් එකයි මෙයා මීටර් 3යි. මේ විදිහට මෙයා ඉස්සරහට යනවා. හරිනේ. ඊට පස්සේ කියනවා අලුතෙන් හඳුන්වා දෙන ක්‍රීඩාවකදී රූපයේ දැක්වෙන පරිදි ඍජු දහවන පතයක බෝල 20ක් තබා ඇත්තේ ආරම්භක S ලක්ෂයේ සිට වෙන මෙතන ඉඳලා පළමුවන බෝලයට මීටර් 3ක්ද අනතුරුව එක් අනුයාත බෝල දෙකක් අතර මීටර් 1ක පරතරයක්ද සිටින සේය. ක්‍රීඩකයා S ලක්ෂයෙන් මෙන්න මෙතනින් පටන් ගන්නවලු ක්‍රීඩාව ආරම්භ කර දිවගොස් පළමුවන බෝලය S වෙත ගෙනවිත් තබා අනතුරුව ඊළඟ බෝලය S වෙත රැගෙන යයි. හරි. පළමුවන බෝලය S වෙත තබා. හරි. එතකොට මුලින්ම කරන ක්‍රීඩකයා S වල ඉඳලා ක්‍රීඩාව ආරම්භ කරලා දිව යනවා පළවෙනි බෝලය. පළවෙනි බෝලය මෙතන දුවගෙන ගිහිල්ලා මෙතන තියෙන බෝලයක්. හරි. මෙතන තියෙන බෝලයක්. යන්නේ බෝලය පළමු බෝලේ S වෙත ගෙනවිත් තබා. මෙතෙන් දුවනවා මෙතෙන් ගලා මෙතෙන් දුවනවා. ඊ අනතුරු ඊළඟ බෝලේ S වෙත රැගෙන යයි. හරි. ඊට පස්සේ කියනවා මේ ආකාරයට ඉහත රටාවනුව තබන ලද බෝල 20ම වලට S වෙත ගෙන ආ යුතුයි. මොනම් තියනව වෙනද? ත්‍රිකෝණමිතිය. ඡේදී. මේක හොඳයි. මලීෂා පුතේ අපි කතා අපි දැන් කතා කරගෙන යන්නේ ප්‍රශ්න අංක 5 ශ්‍රේණි කොටස කතා කරගෙන යන්නේ පුතේ. මලීෂා ගන්න පුතේ ප්‍රශ්න අංක 5 ශ්‍රේණි වල ડોකියුමන්ට් එක අතර ගන්න. එතකොට හරි. හොඳයි. දැන් ඔන්න බලන්න මෙතන තේරුම් ගන්න S වල ඉඳලා මුලින්ම පළවෙනි බෝලේ දින දැල්වල දුවනවා. දුවලා මෙතන ඉඳලා බෝලේ ආයේ S අතර ගේනවා. හරි. අනතුරුව ඊළඟට බෝලේ S අතර ගෙන යනවා. ඊට පස්සේ මෙතන ඉඳලා මෙතන දුවනවා ආයෙ මෙතෙන් දෙනවා. මෙතන මෙතෙන් දුවනවා මෙතෙන් දෙනවා. ඔය විදිහට තමයි දුවගෙන යන්නේ. එතකොට දැන් කියන්න මෙතෙන්දලා මෙතෙන්ද දුවනවා ආයෙ මෙතෙන්ට යනවා. මෙතෙන්දලා මෙතෙන්ද දුවනවා ආයෙ මෙතෙන්ට යනවා. මෙතෙන්දලා මෙතෙන්ද දුවනවා ආයෙ මෙතෙන්ට යනවා. කොහොම රූපයක යන්නේ? අපෙන් කියනවා ඉහත රූපය අනුව තබන ලද බෝල 20ම වරකට එක බැගින් S වෙත ගෙන ආ යුතුය. හරි. පළවෙනි කොටස කියනවා ක්‍රීඩකයා S සිට මෙන්න මෙතන ඉඳලා ආරම්භ කර පළමුවන බෝලය S වෙත රැගෙන ඒම සඳහා මීටර් 6ක දුරක් දුව යනවලු. S ඉඳලා ආරම්භ කරලා පළමුවන බෝලය S වෙත රැගෙන යාම සඳහා මීටර් 6ක දුරක් දුවනවලු. හරිනේ. දැන් මෙතනින් පටන් ගන්නවා දුවගෙන යනවා මෙතන ඉඳලා මෙතෙන්ට එනවා බෝලේ ගන්නවා මෙතන තියෙනනේ බෝලය මේක අරන් මෙතෙන් ගන්නවා. එතකොට මෙහාට ආවා තුනක් මෙහාට ගියා තුනක් පළවෙනි එක නම් මීටර් 6යි. ඊට පස්සේ මෙතන ඉඳලා ආයෙ මෙතෙන්ට එනවා මේ බෝලේ ගන්න. මෙතන මෙතෙන් යනකොට මීටර් 3යි 1යි 4ක් යනවා. ඇවිල්ලා ඒ 4මයි මෙහාට යනවා. එතකොට මීටර් 8යි. ඊට පස්සේ මෙතන ඉඳලා මෙතෙන්ට එනවා මේ 3යි මේ 2යි මීටර් 5ක් යනවා. ඒ 5ම ආයෙත් යනවා. මීටර් 10යි. හරි. ඊට පස්සේ මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට මීටර් 6ම 6ක් යනවා. ඒ 6ම මෙහාට යනවා. මීටර් 12යි. ඔය විදිහට පුතේ යන්නේ. ඔය විදිහට තමයි යන්නේ. එතකොට මොකද්ද මේ රටාව? සමාන්තර සෝරි මේ සමාන්තර ශ්‍රේණිය. මේක සමාන්තර ශ්‍රේණියක්නේ. ඔන්න පද අපි නෝට් කර ගැනීම කළා. දැන් මෙතනින් ඉස්සරහට ඔයාට පුතේ උත්තර ටික ගන්න පුළුවන් වෙයි ප්‍රශ්න වලට. හරි. හොඳයි. දැන් පුතේ මට බලන්න
එක දෙක තුන කොටස්වලට ආපු උත්තර ටික ටට්ටක් දාලා දාන්න බලන්න. උත්තර ගත්තා නම් නොතේරුණා නම් මේ විදිහට දරුවනේ පළ ටික නෝට් කරගන්න. නෝට් කරගෙන පටන් ගන්න උත්තර ටික ගන්න බලන්න. එක්පන් කරව බලන්න. බලන්න එක දෙක තුන කොටස්වලට ආපු උත්තර ටික මට දාන්න බලන්න. කොටස්වල උත්තර ටික අරගෙන මට ටට්ටක් ගාලා උත්තර ටික දාන්න බලන්න. අනිත් දරුවෝ ටික තිප්පන් කරලා උත්තර ටික ගන්න. රටා ටික ශ්‍රේණි වල ලිව්වට පස්සේ ගැටලුවක් නැහැ. මනිෂා උත්තර ආවද පුතේ? මනිෂා උත්තරය ආව නම් මට දාන්න බලන්න ටක් ගාලා. තිප්පන් කරන්න බලන්න. නිත්මි උත්තර ආවේ නැද්ද පුතේ? නිත්මි උත්තර ටික දාන්න බලමු අපි. පංකලගමු පංගල ගන්න. නිශුලගේ මයික් එක ඔන් වෙලා. නිශුලගේ මයික් එක ඔන් වෙලා තියෙන්නේ. අනිද්දරට හදලා උත්තර ගන්න ඉක්මනින්ම. හරි, ශ්‍රේණියේ පදනික පුතා මේ විදිහට නෝට් කරලා පස්සේ ඔයාලට අහලා තියෙන ප්‍රශ්නවල උත්තර ටික ගන්න පුළුවන් වෙයි. පළවෙනියෙන්ම අහනවා මෙන්න මේම. ක්‍රීඩකයා එස් සිට ආරම්භ කර පළමු වන බෝලය එස් වෙත රැගෙනීම සඳහා මීටර් 6ක් දුරක් දුවනවා. හරි, ඉන් අනතුරුව දෙවන බෝලය එස් වෙත රැගෙනීම සඳහා දුවන දුර කොච්චරද? අපි දැන් මේ ශ්‍රේණිය ලියලා තියෙන නිසා අපිට ලියන්න පුළුවන් පළවෙනි කොටස උත්තරය මීටර් 8යි. දෙවෙනි එක නම් මීටර් 8යි නේ. ඒක හරියි. දෙවෙනි කොටස තුන්වන බෝලයේ එස් වෙත රැගෙනීම සඳහා ක්‍රීඩකයා දුවන දුර සොයා පළමු වන දෙවන වන තෙවන බෝල ගෙන ඒමේ අනුපිළිවෙලින් ඔහු දුවන දුර සමාන්තර ශ්‍රේණියක අනුයාත පද තුනක් වන බව පෙන්වන්න. හරි. දරුවනේ දැන් අපි මෙන්න මේ පද ටික හොයලා තියෙනවානේ. එතකොට දරුවනේ අපිට ලියන්න පුළුවන් වෙනවා. දැන් ඕන නම් මෙහෙම ලියන්න පුළුවන්. අපෙන් දැන් අහන්නේ ඕන නම් මෙහෙම ලියන්න පුළුවන්. පළමු බෝලය අපිට ලියන්න පුළුවන් පුතේ. පළමු බෝලය ඕන නම් විස්තර සහිතවම පිළියමුකෝ. අපිට ලියන්න පුළුවන් පුතේ. පළමු බෝලය සඳහා දුර පළමු බෝලේ සඳහා දුර කියන්නේ මීටර 3ක් ගියා ආයෙ 3ක් ආවා. මීටර 3කට මීටර 3ක් එකතු කළා. උත්තරේ එතකොට එනවා අපිට මීටර වලින් 6ක් කියලා. හරි, මම එහෙම ගන්නම්කො. එතකොට අපිට මේක තව ටිකක් විස්තර සහිතව ලියන්න පුළුවන් නේ. ඊට පස්සේ ලියනවා දෙවන බෝලය සඳහා දුර. මෙතෙන්ද මෙතෙන් යනකොට 3යි 1යි 4යි.
මීටර් හතරට හතරක් ඉදත වෙනවා. හතරක් ආපහු යන්නත් එපා. එතකොට පුතා මීටර් 8යි. ඊට පස්සේ තුන්වන බෝලය සඳහා දුර. තුන්වෙනි බෝලය සඳහා 3යි 7 3යි 1යි 4යි 1යි 5. 5ක් මෙහාට එනවා. ආය 5ක් ආපස්සට යන්න ඕනේ. 5ට 5ක් ඉදත වෙනවා. 10ක් මීටර් කියලා එනවා. මේ ටික ලියන්න පුළුවන් අපිට 6 8 10 ඩොට් ඩොට් ඩොට්. මෙතන තියෙන පුතේ පොදු අන්තරයක් තියෙනවා. පැහැදිලිද? හරි. මෙතන දරුවනේ තියෙන පොදු අන්තරය ගත්තාම පොදු අන්තරය හැමතිස්සෙම පස්සේ පදයෙන් ඉස්සරහ පදේ අඩු කරපුවාම 8න් 6ක් ගියපුවාම 2යි. හරි. ඕකම 10න් 8ක් අඩු කරලා කියනවා. ඒ නිසා අපිට ලියන්න පුළුවන් පොදු අන්තරයක් පවතින නිසා සමාන්තර ශ්‍රේණියකි. සමාන්තර ශ්‍රේණියකි. ඔන්න පුතේ ওই විදිහට නම් කරා නම් කතන්දරය හවරයි. හරි. දැන් නෝට් කරලා නැති කට්ටිය නෝට් කරගමු. පළමු බෝලේ සඳහා දුර සමානයි 3 දර 3 සමානයි 6ක් මීටර කියලා ගන්න. ඊට පස්සේ ලියන්න දෙවන බෝලේ සඳහා දුර කියලා ලියන්න. දෙවන බෝලේ සඳහා දුර කියලා ලිව්වා 4 දන 4ක් කියලා ගත්තා සමානයි 8ක් මීටර කියලා ගන්න. 8යි මීටර. හරි. ඊට පස්සේ තුන්වන බෝලේ සඳහා දුර කියලා ගන්න. තුන්වන බෝලේ සඳහා දුර කියලා ගන්න සමානයි 5 දන 5 කියලා ගන්න සමානයි 10ක් කියලා ගන්න. හරි. ඊට පස්සේ ඒ තුන්දෙනා ශ්‍රේණියක් බෙදලා ලියන්න 6 8 10 කියලා. ඊළඟට යටින් ලියන්න පොදු අන්තරය සමානයි 8න් 6ක් අඩු කළා උත්තරේ 2ක් කියලා ගන්න. ඊළඟට ලියන්න වාක්‍යයක් ලියන්න. පොදු අන්තරයක් පවතින නිසා සමාන්තර ශ්‍රේණියක කෙළිවර කරන්න. පොදු අන්තරයක් පවතින නිසා සමාන්තර ශ්‍රේණියක පොදු අන්තරයක් පවතින නිසා සමාන්තර ශ්‍රේණියකි. හරි. ඊට පස්සේ කියනවා තුන්වෙනි කොටස ක්‍රීඩකයා 16 වෙනි බෝලය F වෙත රැගෙන ඒම සඳහා වන දුර කොච්චරද? එහෙනම් පුතේ ඔය කියන්නේ 16 වෙනි පදේනේ. හරි. එහෙනම් තුන්වෙනි කොටසට උත්තරයක් ගන්නවා. තුන්වෙනි කොටසට උත්තරයක්. ඔය ශ්‍රේණියේ A මුල් පදේ කීයද? 6යි. ඊට පස්සේ D පොදු අන්තරය කීයද? 2යි. අපෙන් අහන්නේ 16 වෙනි බෝලය ගැන අහන්නේ. එහෙනම් දරුවනේ n කියන්නේ 16යි. n කියන්නේ 16යි. ඔන්න ඔය ටික දරුවනේ අපි සුළු කරමු දැන්. හරිද? දැන් මේ ටික සුළු කරනකොට අපෙන් අහන්නේ 16 වෙනි පදයේ කියන t 16 නේ. t 16 කියන්නේ ඕනනම් ලියන්න පුළුවන් නේ පුතේ. ඒ දන 15ක් d කියලා. එහෙම නැත්නම් ඉතින් ඔය t 16 එන්නේ කොහමද? අර tn සමානයි ඒ දන n වෙන එකක් d කියන රටාවටනේ. එතන අපිට එක්සෑම් එකේදී කාලී ඉදිරි කරගන්න තෝරන නිසා මේ පියවර මෙහෙම ලිව්වත් හරි. T16 හොයන්න තියෙන T16 කියන්නේ A දන 15ක් D. එතකොට පුතේ A කියන්නේ 6යි 15 වාරයක් D කියන්නේ පුතා 2යි. 6 දන 15 2ක් කියන්නේ පුතේ 30යිනේ. 30යි 6යි කියන්නේ 36යි. එහෙනම් T16 කියන්නේ පුතේ 16 වෙනි පදේ යනකොට අපි දරුවනේ මේක සුළු කරගත්තාම වෙනවා 36ක් කියලා පුතේ. අපි යවන්න ඕනේ නැත්නම් අපි කරන්න ඕනේ මීටර ගන්න. ගෙවන්නට ඕනේ මීටර ගන්න. මීටර 36ක් පොතේ යන්නට ඕනේ. මේ වටිනාකම ආවනම් ඔබ නිවැරදි. බලන්න ආවද කියලා. අදරුවේ කරන මේ වගන්ති ලියන්නේ නැතුව මේක හැදුවත් වැරදිද කියලා නෑ. එහෙම ගැටලුවක් නෑ. වගන්ති ලිව්වෙමම ඔයාලට අර අයිඩියා එක දෙන්නට ඕන නිසා. එතකොට ඔයාලට වගන්ති නැතුව ලිව්වොත් ගැටලුවක් නෑ. ලකුණු හම්බ වෙනවා. හරි. අඩුපාඩු තියෙන අතර ටික හදා ගන්න. තුන්වෙනි කොටස හරියාගේ. හරි. අඩුපාඩු හදාගමු අපි. හරි. දැන් හතරවෙනි කොටස කියනවා මේ ආකාරයේ බෝල 20ම S වෙත ගෙන ඒම සඳහා ක්‍රීඩකයා ගෙවන්නට ඕන මුළු කිලෝමීටර ගණන භාගයේ නොවික්මෝනි.
බව පෙන්වන්න. ඒ කියන්නේ මේ මුළු දුර කිලෝමීටර් භාගයක් නොවන බව පෙන්වන්න කියලා කියන්නේ මුළු දුර කිලෝමීටර් භාගයක් නොවන බව. ඒ කියන්නේ පද 20ක එකතු හොයන්න හොයන්න කියලා කියන පොතේ මේ මුලින්ම පද 20ක එකතු හොයමු. ඒක කිලෝමීටර් භාගයක් කියන්නේ මීටර 500කට අඩු ගාණක් එනවා කියලා පෙන්වනනම් හරි. හරි? දැන් අපි පද 20ක එකතු හොයමුකෝ. හරි. එතකොට 7 වෙනි කොටසට උත්තරේ ගන්නකොට මෙයාගේ A මුල් පදේ 6යි. D පොදු අන්තරය 2යි. N 20යි. දැන් පද 20ක එකතු වෙන්නේ හොයන්න තියෙන්නේ S N සමානයි N බෙදීම 2යි. 2ක් A ධන N 1යි D. S 20යි. N කියන්නේ 20 බෙදුවා 2ෙන් 2 වාරයක් A කියන්නේ 6යි ධන N කියන්නේ 20යි ඍණ 1 වාරයක් D කියන්නේ 2යි. 20 2ෙන් බෙදෙන 10යි. දෙවරක් 6 12යි ධන 20ෙන් 1ක් ගියොත් 19යි. 19ව 2ක් කියන්නේ පොතේ 38යි. එතකොට 10 වාරයක් 38ට 12ක් එකතු කරනවා 50යි. 50යි ඒවා 10ක් කියලා කියන්නේ අපිට එනවා 500ක්. මීටර් 500යි. එතකොට පද 20ක් ගමන් කරනකොට නැත්තම් 20 වෙන ස්ථානයේ නැත්තම් 20 වෙන කියන්නේ බෝලේ 20ක් ගේනකොට මෙයා ගමන් කරන මුළු දුර මීටර් වලින් පොතේ 500යි. එතකොට කිලෝමීටර් භාගයක් ඉක්මවන්නේ නෑ නේද මෙයා? ඉක්මවන්නේ නෑනේ. හරි. මෙතන ලියනවා දරුවනේ උත්තරේ මීටර් 500යි. එතකොට කිලෝමීටර් භාගයක් ඉක්මවන්නේ නෑ කියන එක අපි වාක්‍යයකින් කියමු. මේ දක්වා නෝට් කරගෙන අහවර කරන්න බලන්න. අඩුපාඩු හදා ගන්න. හරි. දැන් ඔයාලපදේ මේ වෙනකොට දැන් සාමාන්‍ය පෙළ විභාගයට දැන් අපි සඳුදගෙන් ඔයාලා දැන් වැඩි ප්ලාස්ටික් කරගෙන ඉන්න දැන් හෙටම අනිද්දා සුබ මොහොතේ විභාගයට සූදානම් වෙනවනේ. එතකොට දැන් ඔයාලා එහෙම ලියලා වෙනදනම් ඕලෙවල් කරලා පස්සේ සාමාන්‍යයෙන් දරුවෙක් මාස 4ක් විතර ගෙදර ඉන්නවනේ 3ක් 4ක් විතර ප්‍රමාණයක්. දැන් ඔයාලට එහෙම ඉන්න බෑනේ. ඇයි? ඔයාලට දරුවනේ දැන් ලබන මාසේ ඉඳලා ජූනි මාසේ ඉඳලා ආයේ ඉස්කෝලේ උසස් පෙළ පන්ති පටන් ගන්නවා. නේද? උසස් පෙළ පන්ති පටන් ගන්නවානේ. එතකොට ඔයාලා දැන් ඔයාලගේ ඉස්කෝලේ ඒ ලෙවල් තියෙනවා නම් ඒ ඉස්කෝලේම ඒ ලෙවල් ක්ලාසස් තියයි. ඔයා ඉන්නේ කනිෂ්ඨ විද්‍යාලයක නම් ඒ කියන්නේ 11 හවසක දක්වා පමණක් නම් ඔයා යන ඉස්කෝලේ පන්ති තියෙන්නේ. ඔයාට ඒ ළඟම තියෙන පාසලකට ඔයාව අනුයුක්ත කර ගැනීමක් කරයි තාවකාලිකව හෝ. හරි. එතකොට ලොකු වැඩක් ඉස්සරහට තියෙනවා. හැබැයි ඉතින් අපිට පොඩි සැකයක් තියෙනවා ඔය වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක. මොකද දැනට උන පාසල්වල ඔය එළවල් පන්ති වල ලොකු ගැටලු තියෙනවා. එකක් ගුරුවරු ඉගයක් තියෙනවා, ඉඩකඩ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔයාලවත් දාගත්තොත් ඉස්කෝලේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ඉගැන්වීම්ල කෙසේ වෙතත් නායකත්ව පුහුණු වැඩසටහන්, ඉංග්‍රීසි කෝසස් සහ වෙන මොනවා ලැන්ග්වේජස් වගේ දේවල් උගන්වන්න වගේ ඉස්කෝලේ බොහෝ විට ඔයාලව ගෙන්නව ගනි. හරි. දැන් කොහොමද දැන් ඔයාලා දැන් ඉස්කෝලේ දැන් ඔය එක්සෑම් කරලි කරලා ජුනි වල ඉස්කෝලේ යන්න වෙයිනේ ඔයාලට. ආයතන ඉතින් ඔයාලා තෝරගත්ත මොකක් හරි විෂය ධාරාවකින් උසස් පෙළ කරන්න ඔයාලා ඉතින් සූදානමින් ඉන්න. හරි. මෙයා ඉවරයි. වාක්‍යයක් ලියනකොට මෙහෙම. හරි. ලියනකොට මෙහෙම. මෙහෙම ලියන්න. ලියන්න. බෝල 20ම බෝල 20ම බෝල 20ම S වෙත රැගෙන ඒම සඳහා බෝල 20ම S වෙත රැගෙන ඒම සඳහා ගමන් කරන මුළු දුර කිලෝමීටර් භාගයක් නොඉක්මවයි. කිලෝමීටර් භාගයක් නොඉක්මවයි. හරි. පුතා එතනින් පල්ලෙහ තියෙන ගානට එන්නකෝ. අර විද්‍යාලීය සර්ම සංදර්ශනයක කියන තැනට එතන ප්‍රශ්න අංක 3 කියලා දාගන්න. එතන පොඩි ප්‍රශ්නවල අංකවල පොඩි වෙනසක් වෙලා තියෙනවා. විද්‍යාලීය සර්ම සංදර්ශනයක කියන තැන අංක 3 කියලා දාගන්න. හරි. ඒ අංක 3 කියලා සලකලා පුතේ බලන්න මුලින් ප්‍රශ්නෙට උත්තර ගන්න try එකක් දෙන්න. right දරුවෝ දැන් ප්‍රශ්න අහන උසස් පෙළ පිළිබඳව බලමු අපි. ආස A level bio කරන්න O level වලට maths english science A වෙන්න ඕනේද?
හරි නැපතුවා ඒලවල් බයෝලොජි වලින් කරනවා නම් මෙහෙමයි දැන් ඒලවල් කරන්න දැන් මම උසස් පෙළ ගුරුවරයෙක්නේ හරි මොලේ ඔබ මේ උදව්වක් දෙන්නේ හරි දැන් මම උසස් පෙළ ගුරුවරයෙක් ඒ කියන්නේ මම ඒලවල් මක් උසස් පෙළ කරේ ඒලවල් මැස් කරේ මැස් කරලා දරුවනේ දැන් වර්තමාන වෙනකොට දරුවෝ ඉංජිනේරුවරයෙක් ඒ වගේම මම පෞද්ගලික දේශකවරයෙක් පෞද්ගලික උපකාරක පන්ති ක්ෂේත්‍රයේ දේශකවරයෙක් එතකොට දරුවනේ දැන් අහු ප්‍රශ්න මම උත්තර දෙන්නම්කෝ ඒලවල් බයොලොජි වලින් ඒලවල් කරනවා නම් පුතේ ඔයාට පාසල අනුව තමයි මේක තීරණය වෙන්නේ දැන් ඕනෑම විෂය ධාරාවක් උසස් පෙළ සඳහා කරන්න රජයෙන් ඉල්ලන්නේ පුතේ 6/3 ප්‍රතිඵලයක් ඕනෑම විෂය ධාරාවක් ඒ කියන්නේ ඔයා කරන්න ඒලවල් මැත්ස්ද එහෙම නැත්නම් බයොලොජිද එහෙම නැත්නම් ටෙක්නොලොජිද එහෙම නැත්නම් ආර්ට්ස්ද එහෙම නැත්නම් කොමර්ස්ද හරි ඔය මොන විෂය ධාරාවෙන් කළත් ඔයාට මෙන්න මේ මේ විෂය ධාරා පහෙන් ඕන එකකින් කරද්දි රජයේ දීලා තියෙන චක්‍රලේඛයේ තියෙන පොතේ 6/3 රිසල්ට් එකක් තියෙන්නට ඕන හරිද ඒ වගේම දැන් 6/3 රිසල්ට් එකක් කියලා කියන පොතේ වැඩ 6ක් සමත් වෙලා තුනකට සම්මාන තියෙන්න ඕන කියලා කියන්නේ ඒ කියන්නේ වැඩ 6ක් සමත් වෙන්න ඕන ඒ කියන්නේ දරුවනේ ඔයාගේ තියෙන පාසස් 6ක් තියලා තුනකට සී තියෙනවා ක්‍රෙඩිට්ස් ක්‍රෙඩිට් ක්‍රෙඩිට් තියෙන ඕන දරුවනේ ඒ කියන්නේ ක්‍රෙඩිට් ඔයාලට තුනක් තියෙන්න ඕන ඒ කියන්නේ 6 පාසස් and 3 ක්‍රෙඩිට්ස් පැහැදිලිද එතකොට එහෙම තියෙනවා නම් ඔයාලට ඕන විෂය ධාරාවෙන් උසස්සල කර හැකියි හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඉස්කෝල වලින් ඔයාලව ඒ ලෙවල් වලට ගණිද්දී එක එක ඉස්කෝල වල තියෙන මේ ශිෂ්‍ය සංඛ්‍යාවේ ගැටලුවක් ඒ කියන්නේ සමහර පාසල් වල ශිෂ්‍යයන් ඉන්නවා සහ ඉහළම ලකුණු ගත්ත දරුවන්ගේ මේ පන්ති පුරවන්න යනකොට ඉස්කෝල වලින් එක එක රෙගුලේෂන්ස් එයාලා දා ගන්නවා එතකොට සාමාන්‍යයෙන් ඔයාලට බයොලොජි වලින් ඒ ලෙවල් කරන්න යනවා නම් පුතේ ඔයාට මැත්ස් වලට විශේෂම සයන්ස් මැත්ස් වලට ඒ තියාගෙන යන්න උත්සාහ කරන්න. එහෙම වුණොත් ඔයාට ලොකු චාන්ස් එකක් තියෙයි. ඉංග්‍රීසි වලට ඒ එකක් නැතත් අඩුම තරමින් B එකක්වත් තියාගන්න. ඒකක් දාගන්න පුළුවන් මම කියන්නේ බැරි නැහැ. නමුත් අවම B එකක්වත් බලනවා. සාමාන්‍යයෙන් ඔයා බයොලොජි කරනවා නම් ඔයාට සයන්ස් වලට මැත්ස් වලට ඒ දාගෙන යන්න. ඔක ඒ ලෙවල් මැත්ස් කරන්න කියත් එහෙමමයි. ඒ කියන්නේ ඕ ලෙවල් මැත් සයන්ස් වලට ඒ තියෙන්න ඕන කියලා ස්කෝලෙන් රෙගුලේෂන් එකක් දාගෙන තියෙනවා. පැහැදිලිද? හරි ඒ වගේම තව තවදර කනස ඊටෙක් කරන්න ඕනි මොනවද දැන් ටෙක්නොලොජි වලින් ඔයා උසස් පෙළ කරනවා නම් ඒත් මේ නීතිමයි තියෙන්නේ 6/3 පුතේ ප්‍රතිඵලය 6/3ක් ඉල්ලනවා ඊට පස්සේ ඔයාට දරුවනේ ගණන් වලට අවම දරුවනේ ඔයාට B එකක්වත් තියෙනවා නම් ඔයාට ගැටලුවක් නැහැ එන්න පුළුවන් ටෙක්නොලොජි කරන්න අනිත් එක දැන් ඔයාලට මෙහෙමයි ඔයාලට දැන් සාමාන්‍යයෙන් මැත් සයන්ස් වලට ඔයාලා ඒකම දාගන්න උත්සාහ කරන්න හරි දැන් එහෙම නැත්තම් හිතන්නකො මෙහෙම දැන් තව එකක් තියෙනවා ඉස්සරහට දැන් ඔයාලට ඉස්කෝල වල ඉඩකඩ මදි වෙනවා දැන් හිතන්නකො ඔයා එක්ක ඔයා කැමති මැස් කරන්න නැත්තම් බයොලොජි කරන්න නැත්තම් ටෙක්නොලොජි කරන්න කැමති එහෙම නැත්තම් ආර්ට්ස් කොමර්ස් ඔය ඕන එකක් එතකොට ඔයා කැමති විෂය ධාරාව ඔයාට පාසලක් විදිහට හම්බුනේ නැත්තම් ඔයාට පුතේ ඒ ලෙවල් ප්‍රයිවට් කරන්නත් පුළුවන් ඒ කියන්නේ ඔයා ඉස්කෝලේ යන්නේ නැතුව ඔයාට ගෙදර ඉඳගෙන ඒ ලෙවල් ප්‍රයිවට් කරන්නත් පුළුවන් විශ්‍යාම් තුනට ටියුෂන් තුනක් හොඳ ගුරුවරු සුන්දරලිගේ ටියුෂන් ගිහිල්ලා වාඩි ගෙදර ඉඳලා දරුවෝ වෙනවාට ඒ ලෙවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්කෝලේ යනවා කියන එක වාට අනිවාර්ය නැහැ. එතකොට වාට කැම්පස් ඇද්දි ගැටලුවක් නැහැ. රජයේ විශ්වවිද්‍යාලයකට ගිය හැකි රැකියාවක් ඇද්දි ගැටලුවක් නැහැ. අර පාසල කියන එක අනිවාර්ය සාධකයක් නෙමෙයි උසස් පෙළදී. වාට ඒ ලෙවල් ප්‍රයිවට් කරන්න පුළුවන්. එකම වෙනස වෙන්නේ උසස් පෙළ ප්‍රයිවට් කරනකොට අර ඉස්කෝලේ යන දරුවෙක් රජයේ ගාණ විභාගය ලියනකොට ඔයා විභාග ගාස්තු ගෙවර තමයි ඔයා විභාගෙට ලියන්නට ඕනේ. එච්චරයි තියෙන වෙනස. හරිද? හරි. එතකොට ඔයාලට එහෙම ලොකු අවුලක් වෙන්නේ නැහැ. දැන් ඔයාලට ඔය එක්සෑම් එක පිළිබඳව ඒ කියන්නේ ඔයාලා තෝරා ගන්න විෂය ධාරා පිළිබඳව එහෙම ගැටලු තියෙනවා නම් ඔයාලා ඒ ලෙවල් ඒ කියන්නේ ඕනෙල් එක්සෑම් එක එහෙම කරලා ඉවර වෙලා මට කතා කරන්න මම ඕනෙල් ලාක ඔයාලට උදව් දෙන්න. හරිද? හරි. මොනවා නැතත් මතක තියාගන්න හොඳ රිසල්ස් එකක් ඒ කියන්නේ හොඳ රිසල්ට් එකක් ඔයාට ඕ ලෙවල් වලට ඕන වෙනවා ඒ ඕ ලෙවල් වලට රිසල්ට් එක මත තමයි ඔයාගේ ඒ ලෙවල් විෂය ධාරාව තෝරලා ගන්න වෙන්නේ ඒ ලෙවල් විෂය ධාරාව අනුව තමයි ඔයාගේ ජීවිතේ තීරණය වෙන්නේ ඔයා මොන පැත්තටද යන්නේ කියලා පැහැදිලිනේ ඒ නිසා මේ හරියට ඕ ලෙවල් ගේම ගහගන්න මොකද ඒක ඕ ලෙවල් කියන්නේ අමාරු විභාගයක් නෙමෙයි අමාරු විභාගේ ඒ ලෙවල් හරි ඔයාලා ඕලෙවල් දැනට ජීවිතේ හම්බෙන ලොකුම විභාගයක් වගේ ඕලෙවල් දැනුණට ඕක ලිව්වම තේරෙනවා ඕක මොකක්ද කියලා.
ලොකෝ විභාගෙන ඔපදේ ඒ ලෙවල් ඒක තම අමාරු විභාගේ ඒක කොට දාගත්තොත් ඔයාගේ මුළු ජීවිතේම කොට පැහැදිලිද? හරි හොඳයි, මම එන්න සාකච්ඡා කරන්න පුතේ ශ්‍රේණි ටියුට් එකේ තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්න පුතේ මෙහෙමයි කියන්නේ, විද්‍යාලීය සරල සම්දර්ශණයක සිසුන් ස්ථානගත කෙරුණේ පළමුවන පේලියේ 10 දෙනෙකුද, දෙවැනි පේලියේ 13 දෙනෙකුද? පළවෙනි පේලියේ 10යි, දෙවැනි පේලියේ 13යි, තුන්වෙනි පේලියේ 16යි. ඔය වශයෙන් මෙම රටාව අනුව මෙහි නවවෙනි පේලියේ සිසුන් කීයක් ඉන්නවද කියලා අහනවා. පුතේ මේ දීලා තියෙන රටාවක් නේ, මේ රටාව සමාන්තර ශ්‍රේණියක්ද ගුණෝත්තර ශ්‍රේණියක්ද? මේක ඇවිල්ලා සමාන්තර ශ්‍රේණියක්. ඇයි එහෙම කියන්නේ? මෙයාගේ තියෙන්නේ පද දෙකක් අතර පොදු අන්තරයක් නේ, තුනෙන් තුන තුනෙන් තුන වෙනස් වෙන එකක් නේ තියෙන්නේ. ඒ නිසා අපිට අපෙන් අහන්නේ නවවෙනි පේලියේ සිසුන් ගණන. එතකොට පුතේ මෙයාගේ අපිට කියන්න පුළුවන් ඒ පළවෙනි පදේ 10යි, දී පොදු අන්තරය 13න් 10ක් අඩු කරමු, උත්තරේ 3යි. පළවෙනි කොටස අහන්නේ අපේ මොකක්ද? නම වෙන පේළියේ. එහෙනම් n කියන්නේ 9යි. සූත්‍රයක් විදිහට ලියනවා tn සමානයි a ධන n වෙන 1යි d කියලා. ඕන නම් ඔයාලට කෙටියෙන්ම ලියන්න පුළුවන් t 9 කියලා දාලා a ධන 8ක් d කිව්වා නම් ඒකත් හරි. පැහැදිලිද? ඊළඟට tn tn කියන්නේ 9 සමානයි, a කියන්නේ 10යි, ධන n කියන්නේ 9යි, ඍණ එක වාරයක් d කියන්නේ 3යි. 10 ධන 9න් එකක් 8යි, වැඩි කරනවා 3ෙන්. 10 ධන 8 වරක් 3 24යි. 24යි 10යි කියන පුතා 34යි. t 9 කියන්නේ 9 වෙනි පදය. එහෙනම් 9 වෙනි පදයේ 34යි කියන්නේ පුතේ ශිෂ්‍යෝ කී දෙනෙක් ඉන්නවද? 34ක්. මේ උත්තරේ නම් හුඟක් අය ඇවිල්ලා තිබුණා, මට උත්තර දාන්න දාගෙන යනවා. හරි හොඳයි, මේ උත්තර දෙන දරුවෝ ටික හරි. ඊට පස්සේ ඒක දෙවෙනි කොටස, සිසුන් 50 දෙනෙක් සිටින්නේ කුමන පේළියේද? සිසුන් 52ක් ඉන්න මොන පේළියේද කියලා අහනවා. හරි, දෙවෙනි කොටස උත්තරේ මම මෙතනින් ගන්නම්. දෙවෙනි කොටස සූත්‍රයේ විදිහට දානවා පොතේ. දැන් මෙතනදි කියන්නේ සිසුන් 52ක් සිටින්නේ කුමන පේළියේද කියලා අහන්නේ. එහෙනම් ඔය TN කියන පදේ තමයි පොතේ 52ක් කියලා දෙන්නේ. අපෙන් අහන්නේ N වෙනි එකේනා කීයද කියලා. N කියන එකේනානේ දරුවනේ පේළිය. දැන් යම් එන් පේලි ගණන කියන ශිෂ්‍යෝ ගණන 52යි. එහෙනම් එන් කියන්නේ පේලියනේ, පේලිය මොකක්ද කියලා අහන්නේ. බලමු දැන් සූත්‍රයට ආදේශ කරනවා. TN සමානයි A ධන N ඍණ 1යි D කියන සූත්‍රය මගින් අපි ආදේශ කරමු. TN කියන පුතේ 52යි. A කියන්නේ අරාගයමයි 10යි ධන. N කියන්නේ ධන්නේ නැහැ. වාරයක් D කියන්නේ අරාගයමයි 3යි. 52 සමානයි 10 ධන. n වරක් 3 3යි n. ඍණ 1 වරක් 3 3යි. 52 සමානයි 10 n 3ක් 7යි ධන 3යි n. මේ 7 මෙහාට යනවා. 52 තියෙන පැත්තට 7ක් යනවා සමානයි 3යි n. එහෙනම් 3යි n සමානයි 52 න් 7ක් අඩු කරනවා. එතන 12 න් 7ක් ගියොත් 5යි. 45ක් කියලා එනවනේ. දෙපැත්තම 3ෙන් බෙදමු. එහෙනම් n සමානයි 45 3 බෙදෙනම කීයද? 15යි. එහෙනම් පොතේ පේලි 15ක තමයි ළමයි 52ක් ඉන්නේ. පේලි 15ක තමයි ළමයි 52ක් ඉන්නේ. හොඳයි, ඔන්න පොතේ දෙවෙනි කොටසට උත්තරේ ගත්තා. රයිට්. අඩුපාඩු දිනනවා නම් හදාගමු අපි. අඩුපාඩු දිනනවා නම් හදාගන්න. අඩුපාඩු දිනන දරුව හදාගන්න ඉක්මනින්ම. හරි, මේ උත්තර හුඟක් අය වෙලා තියෙනවා. අනිත් අත හදා ගන්න රටක් ගාලා. හරි, පාරින්දියා උත්තර නැද්ද පුතේ? පාරින්දියා අවුලද්ද පුතේ? කවුද අපර රටේ ගැහුවේ? ඒ උටේ අපර රටේ ගැහුවේ. මම අපර රටේ ගැහුවා. පාරින්දියා පුතේ මේ මයික් එක ඔන් වෙලා ඔෆ් කරගන්න දන්න තු වෙන්නේදී වේද වැට මම පදි කියලා බලන්නද ඈ පරිද්‍යා හරි හොඳයි අඩුපාඩු ටික හදාගන්න රටක් ගාලා
හොඳයි ඉක්මන් කරමු අපි වැඩි ඉවර කට්ටියගේ තුන්වෙනි කොටසට එන්න බලන්න පොතේ වැඩි ඉවර නම් තුන්වෙනි කොටසට එන්න බලන්න තුන්වෙනි කොටසට එන්න බලන්න තුන්වෙනි කොටස කියන්නේ පොතේ සනබ සංදර්ශනයේ පේලි 18ක් තිබිණි නම් සර්ව සංදර්ශනයේ පේලි 18ක් තිබුණා නම් සංදර්ශනයේ සහභාගී වූ මුළු සිසුන් ගණන කීයද? ඒ කියන්නේ ශ්‍රේණියේ පද එන ගණන කයි කියන්නේ? තුන්වෙනි කොටස නිව කියන්නේ තුන්වෙනි කොටස කියන්නේ පොතේ සර්ව සංදර්ශනයේ පේලි 18ක් තියෙනවලු. හරිද? සංදර්ශනයට සම්බන්ධ වෙච්ච මුළු සිසුන් ගණන. හරි. සංදර්ශනයේ පේලි 18යි. එහෙනම් n කියන්නේ කීයද? 18ක් කියලා කියන්නේ ඉතිරි සෙට් එක අරවටිනාකම්මයි. A කියන්නේ 10යි. D කියන්නේ පොතේ 3යි. එහෙනම් මම ලියනවා Sn සමානයි n බෙදීම දෙක වාරයක් 2යි A ධන n ඍණ එක වාරයක් D කියන සූත්‍රය මගින්. ඔය කියන්නේ පොතේ පද 18ක පේලි 18ක හිටපු ශිෂ්‍ය සංඛ්‍යාව නිහන්නේ. දැන් අපි ආදේශ කළ ගමු. මම මේ ටික මකන්නද? මේකට කමක් නැහැනේ. හරි. මම මේ ටික මකන්නම්. හරි අපි උත්තරේ ගමු බලන්න n කියන්නේ පොතේ හරි n කියන්නේ 18යි 18 බෙදීම 2යි 2යි a කියන්නේ 10යි ධන n කියන්නේ 18යි 18 ඍණ එක වාරයක් d කියන්නේ 3යි 18 දෙකෙන් බෙදුවොත් 9යි දෙවරක් 10 20යි ධන 18 එකක් ගියොත් 17යි 17 වැඩි වෙනවා 3යි නමය වාරයක් විස්ස ධන තුන්වරක් පද 21යි දෙකක් ඉදිරි තුන්වරක් එක තුනයි දෙකයි පහයි නමය වාරයක් මේ ටික සුළු නම බිංදුවයි එකයි එකතු නම බිංදුවට එකක් එකතු නම එකයි දෙකයි පහයි එකතු නම හතයි නමවරක් එක නමයයි හතර නමය 63යි 639ක් කියලා අපේ එනවා අපිට පද කීයකද 18ක හිටපු එකතු ඒ කියන්නේ පේලි 18 කියලා ශිෂ්‍ය ප්‍රමාණය නම් අපිට දරුවනේ 639ක් කියලා. මේ අගය ආපු අය බලන්න අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න ඉක්මනින්ම. හරි. තුන්වෙනි කොටස හරි. ඊට පස්සේ එනවා පොතේ හතරවෙනි කොටසට. හතරවෙනි කොටසට එනවා. හතරවෙනි කොටසදී පුතේ කියන්නේ මෙහෙමයි අමතර සිසුන් 131 දෙනෙකුද සහභාගී කර ගතහොත් වැඩිපුර පේලි තුනක් සංදර්ශනයට එකතු කරන්න පුළුවන් කියලා විදුහල්පතිතුමා කියනවලු මෙම ප්‍රකාශය සත්‍ය නොවන බව පෙන්වන්නලු ඒකත් තව අමතර ශිෂ්‍යෝ 131ක් සහභාගී කරගත්තොත් වැඩිපුර පේලි තුනක් සංදර්ශනයට එකතු කරන්න පුළුවන් කියලා කියනවලු විදුහල්පතිතුමාගේ මේ ප්‍රකාශය සත්‍ය නෑ කියලා පෙන්වන්න කියලායි කියන්නේ හරි එතකොට දැනට ඉන්නවා පේලි 18ක ශිෂ්‍යෝ 639ක්. එතකොට අපිට කියන්නේ තවත් අමතරව 131ක් එකතු කරගත්තොත්. ඔව්. එකතු කරගත්තොත් වැඩිපුර පේලි 3ක් සංදර්ශනයට එකතු කරන්න පුළුවන් කියලා අපිට කියනවා. රයිට්. එතකොට දැනට ඉන්නවා පේලි කීයද? 18ක්. තව පේලි 3ක් එකතු කරනොත් පේලි 18යි 3යි කියන්නේ පේලි 21යි. අපිට පුළුවන් නේ පුතා පේලි 21 ගැන ශිෂ්‍යෝ ගාන හොයන්න. පේලි 21 ගැන ශිෂ්‍යෝ ගාන හොයලා ඒ ගානයි මේ ගානේ වෙනස 131ක් වෙනවා නම් එයා කියන කතාව හරි. එහෙම වෙන්නේ නැත්නම් එයා කියන කතාව වරදිනවා. පැහැදිලිද? හරි. එහෙනම් මම මෙන්න මෙහෙම දෙයක් කියනවා. හතර බලන්න. මම ලියන්නම් පේලි 18යි 3යි කියන්නේ 21යි. පේලි 21 ක ශිෂ්‍යෝ ගාන සොයනවා. පැහැදිලිද? හරි. මම ලියනවා හතරවෙනි කොටසට උත්තරය. පේලි 21ක සිසුන් සංඛ්‍යාව කියලා දානවා. එතකොට මෙතනදි තියෙන පද සියල්ලක්ම මේ විදිහටම යන්නේ. එතන පද පේලි ගන්න 21යි n සමානයි 21යි a සමානයි කීයද 8යි d සමානයි 3යි sn සමානයි n බෙදීම 2 වාරයක් 2ක් a ධන
එන් පිට එකවාරයක් ඩ එස් එන් කියන්නේ 21යි පද 21ක එකතු වෙනවා එන් කියන්නේ 21 මෙතනවා දෙකෙන් දෙකවාරයක් ඒ කියන්නේ 8යි ධන එන් කියන්නේ 21 දින එක වාරයක් ඩ කියන්නේ 3යි 21යට 2යි දෙවරකට 16යි ධන 21 න් එකක් ගිය 20යි වැඩි කරනවා 3 21 යට 2 වාරයක් 16 ධන 20 ව 3ක් කියන්නේ 60යි 21 යට 2 වාරයක් මෙඩි එකතු කරනවා 6යි 0.6යි 6යි 1යි 7යි එතකොට 21 දෙකෙන් බෙදලා 76 න් අපි ගුණ කරන්නට ඕන හරිද හරි ඊට පස්සේ මේක සුළු කරනකොට අපිට මෙහෙම වෙනවා S 21 සමානයි 21 ගුණ වෙනවා 76 දෙකෙන් බෙදමු 4 දෙකේව 3ක් තියෙනවා දෙවරක් 3 6ක් එකක් ඉදිරි 16 දෙකේව 8යි මේ දෙක ගුණ වෙනවා 21 ගුණ වෙනවා 38 න් 21 38 න් ගුණ කරමු 21 38 න් අපි ගුණ කරනවා එක්වරක් 8 8යි දෙවරක් 8 16යි එක්වරක් 3 3යි දෙවරක් 3 6යි එකතු කරද්දී 8යි 6යි 3යි 9යි 6යි 1යි 7යි 798ක් කියලා අපට ලැබෙනවා 798යි හරි අපෙන් අහන්නේ 898 නේද එන්නේ වෙනසක් වුණාද නැහැ එන් කියන්නේ 8යි හරි ඒ කියන්නේ 10 ආ මම වැරද්දක් කරලා දෙනවා ඒ 8යි නෙමෙයි ඒ කියන්නේ 10යි නේද එතන වැරද්දක් කරලා දෙන එක මම බැලුවේ උත්තරේ ඒ කියන්නේ 10යි මම වැරද්දක් කළා ඒ කියන්නේ 10යි මෙතන 10 ආදේශ වෙන්නේ දෙවරක් 10යි 20යි මෙතෙන්ට 20යි 20යි 60යි කියන්නේ 80යි 82 කින් බෙදුවොත් 40යි එතන මෙහෙම එකක් එන්නේ නැහැ නේ 82 කින් බෙදුවොත් 40යි එතකොට 21 40 න් වැඩි වෙනවා 0.4 එක 4යි 4 2 8යි හරි ඔන්න S21 එතකොට පද 21 එකතු 840යි දැන් පද 18 එකතු අපි දන්නවා 639යි මේකට 100 කීයක්ද එකතු වෙන්න ඕන 31ක් මෙයාට 131ක් එකතු වුනහම මේකට සමාන වෙන්න ඕනේ සමාන වෙනවා නම් විදුහල්පතිතුමා කියපු කතාව හරි පැහැදිලිද හරි හරි ආව ඔව් නිමේෂ ඒ වගේම ඔව් අල්ෆා උත්තර දාලා දෙනවා සර් ඒ සමානයි 10ක් නේද වෙන්න ඕනේ කියලා ඔව් මම ඒක වැරදි රටක් කියලා දාලා මම ගන්න හැදුවේ 10යි තමයි එන්න ඕනේ හරියයි මම ඒක ඔන්න අඩුපාඩු හදුවා දැන් හරි අපි දැන් බලමු ශිෂ්‍යෝ දැන් මෙතන කියන විදිහට දරුවනේ පේලි 18 කින්න ශිෂ්‍යෝ 639යිනේ එහෙනම් අපෙන් අහන්නේ අපිට මෙහෙම ලියන්න පුළුවන් අපිට ලියන්න පුළුවන් පුතේ ඔය 639 ඉන්නවනේ 639 ට එකතු කරන්න ඕනේ 131ක්. එතකොට මෙතනින් එනවා මේ දෙන්නගේ එකතුව ගත්තහම ඒ දෙන්නගේ එකතුව ගත්තහම පුතේ දැන් කීයක් දෙන්නේ? මේ දෙන්නගේ එකතුව ගත්තහම එනවා 9යි 1යි 10යි 1ක් ඉදිරි 3යි 3යි 6යි 1යි 7යි. ඊට පස්සේ 6යි 1යි 7යි. 770යි නියන්නේ. 770 කුඩයිනේ පුතේ 840ට වඩා. පැහැදිලිද හරි ඔය 639 ට 131ක් එකතු කරනහම 770යි නේ ඒක පොත 840ට කුඩයි නේ එහෙනම් කුඩයි කියලා කියන්නේ කාගේද විදුහල්පතිතුමාගේ ප්‍රකාශය සත්‍ය වෙන්නේ නැහැ එබැවින් එබැවින් විදුහල්පතිගේ ප්‍රකාශය සත්‍ය නොවේ එබැවින් විදුහල්පතිගේ ප්‍රකාශය සත්‍ය නොවේ මේ දෙන්නගේ එකතුව 840ට කුඩයි විදුහල්පතිතුමා කියන්නේ අර 10 පේලි 18 කට තව පේලි 3ක් එකතු වුණොත් ඒ කියන්නේ ශිෂ්‍ය 131ක් සහභාගී කරගත්තොත් අර වැඩිපුර පේලි 3ක් දාන්න පුළුවන් කියනවනේ එහෙම පේලි 3ක් දැම්මොත් පේලි සේර 21ක් එනවනේ ඒ පේලි 21ෙම ඉන්න පුළුවන් 840කට හැබැයි ඔය කියන විදිහට 131ක් එකතු කරොත් 770යි එතකොට විදුහල්පතිතුමා කියනවා පේලි 21 කින්නේ 840ක් කියලා. නමුත් ඇත්තටම 770යි. ඔය කියන කතාව දැන් පරස්පරයි. ඒ නිසා අපි කියනවා මෙන්න මේ වාක්‍ය ලියනවා. ඔයාලා දැන් මේ ගණනය කිරීම කරලා ලියන්න.
එබැවින් විදුහල්පතිගේ ප්‍රකාශය සත්‍ය නොවේ කියලා ඉවර කරන්න. එබැවින් විදුහල්පතිගේ ප්‍රකාශය සත්‍ය නොවේ. එබැවින් විදුහල්පතිගේ ප්‍රකාශය සත්‍ය නොවේ කියලා දාලා පාඩමේ අඩුපාඩු ටික අහවර කරගන්න. අඩුපාඩු ටික අහවර කරගන්න. එබැවින් විදුහල්පතිගේ ප්‍රකාශන සත්‍ය නොවේ කියලා ඉවර කරගන්න. හරි. දැන් අපි අද දවසේ දැන් ඔය තියෙන ඩොකියුමන්ට් හැම එකකම පුළුවන් උපරිමයක් අපි සාකච්ඡා කරනවා. රයිට්. අපි තව එක ගානක් හදමු. හරි. ලස්සන ගානක් තියෙන ඊළඟට ඔය තුන්වෙනි ප්‍රශ්නෙට පස්සේ ඊළඟ ප්‍රශ්නේ AB කියලා කොටස් දෙකක් තියෙනවනේ. ඒක හතරවෙනි ප්‍රශ්නේ කියලා දාගමු. හතරවෙනි ප්‍රශ්නේ එට එන්න එයාගේ ඒ කොටසට එන්න. හරි. එක්තරා රඟහලක මුල් පේලියේ ආසන 12ක් ඇත. ඉන්පසු සෑම පේලියකම එයට ඉදිරි පෙළට වඩා ආසන 5ක් එකතු වෙන පරිදි ආසන පේලි සකස් කර ඇත. හරි. රයිට් බලන්න පොඩ්ඩක් උත්තර ගන්න ට්‍රයි එකක් දෙන්න බලන්න පොතේ. එක්තරා රඟහලක මුල් පේලිය ආසන 12ක් ඇත. ඒ කියන්නේ මුල් පදයේ සිම්පල් ඒ කියලා ගත්තොත් 12යි. ඉන්පසු සෑම පේලියකම එය ඉදිරි පෙළ ආසන වලට වඩා පහක් එකතු වන පරිදි ආසන පේලි සකස් කර ඇත. දැන් පද කීපයක් ලියලා ශ්‍රේණියක් විදිහට හදා ගන්න. හදාගෙන ඔය අහන ප්‍රශ්නෙට උත්තර ටික ගන්න බලන්න පොතේ. ඉක්මන් කරන්න බලන්න. හරි මම කළ ගම් බලන්න. හතරවෙනි ප්‍රශ්නය ගැන මේ කතා කරන්නේ. දැන් කියන්නේ මුල් පේලියේ ආසන 12ක් තියෙනවා. එතනින් පස්සේ සෑම පේලියකම එයට ඉදිරි පෙළට වඩා ආසන 5ක් එකතු වෙන පරිදි තියෙන්නේ. 12ට 5ක් එකතු වෙනවා 17යි. 14ට 5ක් එකතු වෙනවා 22යි. ඔය විදිහට නිකුත් ශ්‍රේණිය තියෙනවා කියලා කියන්නේ. හරි. මෙයාගේ A මුල් පදයේ කීයද? 12යි. B පොදු අන්තරයේ කීයද? 17න් අඩු වෙනවා පුතේ 12ක්. උත්තරයේ කීයද? 5යි. පළවෙනි කොටස අහන්නේ. පස්වන ශ්‍රේණියේ පස්වන පේලියේ තියෙන ආසන ගණන. එහෙනම් n සමානයි 5යි. සූත්‍රය මොකක්ද? Tn සමානයි A ගණන n වෙනි එකවරයක් D මගින්. ඔය සූත්‍රයට පද ටික ආදේශ කරලා T 5 සඳහා අගයක් ගන්න ඉක්මනින්ම බලන්න. T5 සඳහා අගයක් ගන්න. T5 සඳහා අගයක් ගන්න. ඉක්මන් කරන්න පුතාලා. T5 සඳහා අගයක් ගන්න. උත්තර නම් දාගෙන දාගෙන යනවා දරුවෝ ටික. හරි. අපි බලමු පොතේ T5. A කියන්නේ 12යි. ධන N කියන්නේ 5යි. ඍණ එකවරයක් D කියන්නේ පුතේ 5යි. 12 ධන 5න් එකක් 4 වාරයක් 5යි. 12 ධන 4 වාරයක් 5 කියන්නේ 20යි. 20 12 කියන තුනක් පුතා 32යි. T5 කියන්නේ පුතේ 32යි.
මේ වගේ ආපු කට්ටිය හරි මොකක් අයට ඇවිල්ලා තියෙනවා අඩුපාඩු දෙන අනිත් අය හදා ගන්න. හරි ඔන්න පළවෙනි කොටස. හරි දෙක, පළමු පේලි 20 තියෙන මුළු ආසන සංඛ්‍යාව කීයද? පළමු පේලි 20 තියෙන මුළු ආසන, ඒ කියන්නේ පද ඉදන් එක එකතු වෙලා අහන්නේ. දෙවෙනි කොටස A සමානයි 12යි ඒක හරි, D සමානයි 5යි ඒකත් ගන්න දීලා තියෙනවා. මුල් පේලි 20 තියෙන පළමු පේලි 20 තියෙන මුළු ආසන ගණන, N සමානයි 20යි පළමු ශ්‍රේණි පළමු පේලි 20 තියෙන මුළු ආසන ගන්න හොයන්නේ. Sn සමානයි n බෙදීම දෙක වාරයක් දෙකක් a ධන n ඍණ 1යි d මගින්. ඔය සූත්‍රයට ආදේශ කරමු අපි. Sn කියන්නේ 20යි සමානයි 20 බෙදුවා දෙකෙන්, දෙක වාරයක් a කියන්නේ 12යි ධන n කියන්නේ පොතේ 20යි ඍණ 1 වාරයක් d කියන්නේ 5යි. බලමු උත්තරේ. 20 දෙකෙන් බෙදුණා 10යි, දෙවරක් දලා 24යි, ධන 20න් එකක් 19යි, 19 වැඩි කරනවා 5. 10 වාරයක් 24 ධන 5සරක් 9යි 45යි 4ක් ඉතිරි, 5සරක් එක 5යි 4යි 9යි. 10 වාරයක් 5යි 4යි 9යි, 9යි 2යි 11යි. මෙයා 10ෙන් වැඩි වුණොත් 1190ක් කියලා එනවා. S20. S20 කියන්නේ පද 20ක එකතුව 1190යි. මේ උත්තරේ ආපු කට්ටිය බලන්න මුගක් පැට ඇවිල්ලා නම් තියෙනවා වගේ. අඩුපාඩු දෙන හැමදරෙම ඉක්මනින් ගන්න උත්තර බලන්න. හරි උත්තර එමින් තියෙනවා. හොඳයි රයිට් අල්ෆාගේ. හරි ඊට පස්සේ ජනන උත්තර ආවද දිනේෂ්? බලන්න උත්තර එනවද කියලා. උත්තර ඇවිල්ලා නැත්නම් ටට්ටක් ගාලා හදලා ගන්න බලන්න උත්තර ටික. ගණන් හදන්න බලන්න. නිත්මි පුතේ ආවෙ නැද්ද උත්තර? පාරින්දයන් උත්තර ආවද? පාරින්දය ශෂි මොකද තත්ති උත්තර ආවද? මට පොඩ්ඩක් දාන්න උත්තර ඇවිල්ලා තියෙනවා නම් ඉක්මන් කරන්න බලන්න. නිමේෂ උත්තර ආවද? නිමේෂ නම් ඇවිල්ලා තිබ්බනේ කලින්. නිමේෂ හරි. අනිත් අය බලන්න ඉක්මන් කරන්න. හරි හොඳයි. S20 හරි. තුන්වෙනි කොටස කියනවා මෙම රඟාලෙහි ඉහත ආකාරයෙන් සකසපු ආසන පේලි 21ක් පමණක් තියෙනවා. හරි නරඹන්නන් නරඹන්නන් 300 දෙනෙකු, නරඹන්නන් 300 දෙනෙකු මෙහි අසුන් ගතහොත් ආසන සියල්ල සම්පූර්ණයෙන්ම පිරී යන බව කළමනාකරු පවසනවලු. මේ සත්‍යද අසත්‍යද හේතු දක්වන්න. එහෙනම් ඉතින් පුතේ පද 21 කයික හොයාගත්ත නම් හරි නේද? පද 21 පොතේ අයික සෑන්න එච්චරයි. ලස්සන උත්තරයක් එයි. පද 21 කයික සෙන්න. පද 21 කයික කියයි. ඒ කියන්නේ තුන්වෙනි කොටසේ උත්තරේ A කියන්නේ ඔය කතන්දරයේ 12යි, B කියන්නේ පොතේ කෙලින්ම ගන්න පුළුවන් 5යි, ඊට පස්සේ N. N කියන්නේ 21යි. එහෙනම් ලියනවා Sn සමානයි N බෙදීම දෙක වාරයක් දෙකක් A ධන එම්බ්‍රිටවාරියක් දී කියන සූත්‍රය මගින් කියලා ලිව්වා. ඊට පස්සේ S N කියන්නේ 21යි, පද 21 කයික වෙමු. N කියන්නේ 21 බෙදීම 2යි, දෙක වාරයක් A කියන්නේ 12යි. ධන N කියන්නේ 21යි, 21 ඍණ 1 වාරයක් D කියන්නේ 5යි. 21 බෙදීම 2යි, දෙවරක් 12 24යි, ධන 21 න් එකක් 20යි, 20 5 වැඩි වෙනවා 100යි. හරිද? එතකොට 21 බෙදීම 2 මේ දෙන්න එකතුනම වෙනවා 124. පුතා 124 දෙකෙන් බෙදුනහම වෙනවා 62ක්. 21 වැඩි වෙනවා පුතේ 62. දෙවරක් එක 2යි, දෙවරක් දෙක 4යි. 6 වරක් එක 6යි, දෙවරක් 6 12යි. 2යි, 6යි, 4යි 10යි, 2යි, 3යි 3යි මෙයා. 1302ක් කියලා එනවා පුතේ පද 21ක අයිතිය. 1302යි. බලන්න උත්තරේ ආවද කියලා. දැන් පුතේ පද 21ක එකතු 1302යි නම්
අපිට කියනවාන ඔය පේලි විසියගේම ඉන්න පුළුවන් නරවන්නන් මේ තුන්සිය යන්න මේ එක්දා තුන්සිය දෙනෙක් එක 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 පත්තික පිහිල්ල නේද එක්දා තුන්සියක් කරන කියන්න නරවන්න එක්දා තුන්සියක් ඉන්න පුළුවන්ලු හැබැයිද එක්දා තුන්සියක් කිව්වට නරබන්නට එක්දා තුන්සිය දෙකකට ඉන්න පුළුවන්න්නේ හරි එහෙනම් මෙයාගේ ප්‍රකාශය සත්‍ය ද අසත්‍ය ද කියලා අහනවා හරි නරබන්නන් 1300 දෙනෙකුට අසුන් ගත්තොත් ආසන සියල්ල සම්පූර්ණයෙන්ම පිරියනවා කියලා තමා කළමනාකරු කියන්නේ. හැබැයි ආසන 20 ආසන දරුවනේ මේරි 21ම කට්ටිය වාඩි වුණොත් ඉන්න පුළුවන් 1300 දෙකකට. හරි. ඉක්මන් කරන්න ගණන හදලා ඉවර කරන කොටක් ගාලා. දැන් මට කියන්න 1300කට ඉන්න පුළුවන් කියලා කළමනාකරු කියනවා. ඇත්තම කියනවා 1302ක්. දෙකක් තමයි වැඩිපුර ඉන්න පුළුවන්. හරි. එතකොට දරුවනේ එයා කියන්නේ 1300කට ඉන්න පුළුවන් කියලා මෙතනින් එනවා 1302ක්. එහෙනම් එයාගේ ප්‍රකාශය සත්‍යද? නැහැ. අසත්‍යයි. ඊට පස්සේ යටි ලියනකොට කළමනාකරුගේ ප්‍රකාශ කළමනාකරු නෙමෙයි. කවුද ඉන්නේ? ඔව් කළමනාකරු දින්නේ. ඔව්. කළමනාකරුගේ ප්‍රකාශය අසත්‍ය වේ කියලා ඉවර කරන්න. කළමනාකරුගේ ප්‍රකාශය අසත්‍ය වේ. කළමනාකරුගේ ප්‍රකාශය අසත්‍ය වේ. කළමනාකරුගේ ප්‍රකාශය අසත්‍ය වේ. හොඳයි. ඊට පස්සේ පොතේ එයාගේ B කොටසට එන්න කොහොමද? එයාගේ B කොටසට එන්න පුතා කොහොමද? පටන් ගන්න B කොටස. එයාගේ B කොටස. පටන් ගමු පොතේ B කොටස. වීදුරු කතාවක් මත ඇති විස බීජ වර්ගයක් සෑම දිනක් අවසානයේම ඊට කලින් දින අවසානයේ පැතිරී තිබුණ වර්ගඵලය මෙන් දෙගුණයක වර්ගඵලයක් පුරා පැතිරෙන බව නිරීක්ෂණය කළාලු. හරි. එක්තරා කතාවක් මත තියෙන විස බීජ වර්ගයක් සෑම දිනක් අවසානයේම ඊට කලින් දින අවසානයේදී පැතිර තිබිච්ච වර්ගඵලය මෙන් දෙගුණයක වර්ගඵලයකින් සෑම වර්ගඵලයක් පුරා පැතිරෙන බව නිරීක්ෂණය කළාලු. පළමුවන දිනේ අවසානයේ කදාව මත වර්ග මීටර 3ක වර්ගඵලයක් පුරා විස බීජ පැතිරී තිබුණේ නම් 6 වන දින ආසන්නයේ පැතිරී තිබු වර්ගඵලය ආනවා. දැන් පළවන දිනේ තිබ්බේ පුතේ වර්ග මිලිමීටර 3ක් නම් වර්ගඵලයක් තුල ඒ පළවෙනි දවසේ තිබ්බ වගේ දෙගුණයක වර්ගඵලයක් ඊළඟට යනවා. ඒ කියන්නේ 6යි. ඊට පස්සේ 12යි. ඊට පස්සේ 24යි. ඔහොම 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 යනවා කියලා කියන්නේ. හරි. අපෙන් අහනවා 6 වෙනි දින අවසානයේදී පැතිර තිබිච්ච වර්ගඵලය. දැන් පුතේ මේ තියෙන ගුණෝත්තර ශ්‍රේණිය නේද? හරි. ওই ගුණෝත්තර ශ්‍රේණියේ A මුල් පදයේ 3යි. R පොදු අනුපාතය 6 වෙනි 3යි. 2යි. ඊට පස්සේ කියන්නේ 6 වෙනි දිනේ. එහෙනම් N කියන්නේ කීයද? 6යි. මේ අහන්නේ 6 වෙනි පදය. එහෙනම් ලියනවා TN සමානයි AR N ඍණ 1 කියන සූත්‍රය මගින් පුතේ වටිනාකම් ආදේශ කරනවා. T N කියන්නේ 6යි සමානයි A කියන්නේ 3 වාරයක් R කියන්නේ 2යි 2 6 ඍණ 1 3 වාරයක් 2 6 ඍණ 1ක් ගියොත් 5යි 3 වාරයක් 2 5 වෙනි බලය 2 5 වෙනි බලය කියන්නේ මොකක්ද 32යි එතකොට 2 5 වෙනි බලය කියන්නේ 32යි 32 3ෙන් වැඩි වුණාම එනවා 3 වරක් 2 6යි 3 වරක් 3 9ක් කියලා වර්ග මිලිමීටර වලින් පුතේ එනවා කීයක් කියලාද 96ක් කියලා. එහෙනම් අපිට එනවා දින 6ක් තුළ විස බීජයේ පැතිරෙන වර්ග මිලිමීටර කොච්චරකටද? 96කට පුතේ 96ක්. හරි. මේ උත්තරේ ආවද බලන්න අනිත් අයට. ඉක්මන් කළ ගන්න. හරි. හරි. දැන් පුතේ අපි ඔය ශ්‍රේණි වලට අදාළව මම ඔයාලට දීපු ડોකියුමන්ට් එක අපි දැනට පොඩ්ඩක් පැත්තකින් තියමු. හරි? මෙයාගේ ඉතිරි කොටස් වලට අපි උත්තර ඔයාලට අපි ගන්න පුළුවන් කියලා හිතමු. හරි? හිතමු කියන්නේ ඔයාලා ගන්නවලු. හරි? ගන්නවලු ඈ. හරි, ගෙදරින් ගමු. අද ඉතිරි ටික කරන්න කල් මදි වෙනවා. හරි.
මෙයා ඉවරනේ රයිට්. ඊට පස්සේ පොදේ ආ මෙයක් ඉවරයි. පුතාලා ගමු ඊළඟට තියෙනවා සාකච්ඡා කරන අද දවසේ. මොකද දැන් අපිට ටිකක් වැඩ දැන් ගිර වෙලා වගේ නේ තියෙන්නේ. හරි ඒ නිසා අපි යමු පොදේ සාකච්ඡා කරන තවත් කාරණාවක් පිළිබඳව. අපි යමු පොදේ ඔයාලගේ ගන්න ඊළඟට ප්‍රශ්න පත්‍ර අංක 6 ගන්නකො පොදේ අතට ප්‍රශ්න පත්‍ර අංක 6. හරිද? ප්‍රශ්න පත්‍ර අංක 6 අරගෙන එයාගේ එන්නක පොතේ පළවෙනි ප්‍රශ්නෙට ප්‍රශ්න පත්‍ර අංක 6ට එන්න. ප්‍රශ්න පත්‍ර අංක 6 පළවෙනි ප්‍රශ්නෙට එන්න හැමෝම. පළවෙනි ප්‍රශ්නෙට. පළවෙනි ප්‍රශ්නය. හරි. හොඳට කියවලා බලන්න, ටග්ගාල උත්තරේ ගන්න බලන්න. උත්තරේ මට දාන්න ටග්ගාල පළවෙනි කොටසට. ජල පරිමාව හොයලා දාන්න ටග්ගාල. ජල පරිමාව දාන්න උත්තරේ ටග්ගාල බලන්න. ඉක්මංගල ගන්න බලන්න. ජල පරිමාව ටංගල දාන්න බලන්න. ඉක්මංගල ගන්න පුතේ බලන්න. මලේෂා කියනවා මට ওই পেපර් එක සර් නැහැ නේ කියලා. පුතේ අපි ගෲප් එකේ ඔක දාලා තියෙන්නේ. ගත්තේ නැද්ද? ඒ කියන්නේ 5 6 7 කියලා পেපර්ස් තුනක් අපි දාලා දෙනවා. හරි 5 6 7 කියලා পেපර්ස් තුනක්. ඔව්. තාම ගෲප් එකේ තියෙනවා අයින් කරලා නැහැ එක. 5 6 7 කියලා পেපර්ස් තුනක්. දැක්කේ නැද්ද ඒක? මං ආයෙ දාන්නම් එක. දැන් වැඩේ ඉවර වුණාට පස්සේ දැන් අද දැන් බෑනේ. එහෙම දිහාට මේක print out එකක් ගන්න. එතකොට හරි. එරුණ මං ආයෙ දැම්ම group එකට. මරිෂා පුතේ ඔයාගේ නැද්ද 7 වෙනි paper එකක් නැද්ද? හත කියන්නේ ත්‍රිකෝණමිතිය. ඒකත් නැද්ද? මනිෂ වැඩ වැඩක් කියන පොතේ. නැහැ සර්. ඇයි පුතේ දැන් ගෲප් එකේ තියෙනවා බැලුවේ නැද්ද? ගෲප් එකේ ඔය දේවල් දාලා තිබ්බනේ. ගෲප් එකේ තියෙනවා බැලුවේ නැද්ද? කමන දැන් අපි දැන් අද කතා කරන මේ ලෙසන් එකේ මම රෙකෝඩින් එකක් ඔයාලට දානවනේ. ඊට පස්සේ දැන් ඒ අඩුපාඩු තියෙන දරුවෝ හෙට දිහාට print out එකම අරගෙන ඒවට උත්තර ලියලා වීඩියෝ එක බලන්න. දැනට අහගෙන බලාගෙන ඉන්නකෝ. හරි? right. හරි. හරි. දැන් පොතේ මේ ඇත්තටම වැඩ කරගෙන යද්දි දැන් අපි මේ මාසෙකට අඩු කාලයක් තුළදී දැන් අපි සම්බන්ධ වීම උනේ. දැන් ඇත්තටම මේක අපි මීට හුඟක් කලින් පටන් ගත්තා නම් ඇත්තටම පට්ට සාර්ථකයි. හරි මං හිතන්නේ දැන් දැන් හැමදාම අපිත් එක එකතුම සෙට් එකක් ඉන්නවනේ පන්තියේ. දැන් දැන් මට නම් වලින් පවා දැන් මතක විජානන, ඊට පස්සේ කවුද අපේ නෙත්මි, ඊට පස්සේ ඔපාරින්දයා, නිමේෂ. හරි එදා ඉඳලා මෙතන සෙට් එකනේ. දැන් එතකොට ඔය ශශීලා ඔය සෙට් එක එතකොට දරුවනේ මේ මොනවද දැන් ඒ හිටපු දරුවන් ගත්තාම දැන් අපි මීට කලින් අපි අඩුමතරමින් ඒක මරත් එක ලොකු අයිඩියා එකක් ආවේ නැහැ. අපි ඇත්තටම මේ වැඩේ පටන් ගත්තනම් මීට මාස 3-4කට උඩදීවත් අපිට ලොකු තැනකට වලව අරන් එන්න තිබුණා. හරි නමුත් දැන් ඉතින් අවසාන කාලේ යම් විදියකට ඉතින් අපි සම්බන්ධ වුණාට ඒක මීට කලින් ලොකුට අපිට කරන්න තිබුණ වැඩක්. හරි දැන් ඉතින් මේ ගැන කතා කරලා වැඩකුත් නැහැ. නමුත් අපි මීට කලින් අත්තරම මේක මාස තව 3කට වඩා කලින්වත් අපි මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා නම් ඔයාලට ලොකු දේවල් ගොඩක් මට කියලා දෙන්න තිබුණා. නමුත් තිබ්බ කාලයත් එක්ක මට කරන්න බලා උපරිමේ මම මේ කරගෙන යන්නේ. මොකද මම ඒ ලෙවල් ක්ලාස් වල මගේ ඔන්ලයින් කියනවාද ඒ දේවලුත් කරන අතරතුර තමයි ඔයාලගේ මේ ක්ලාසස් ටික කරගෙන කරගෙන යන්නේ. එතකොට ඇත්තටම දැන් ඒ කාර්යයට
අපහසු නමුත් කරගෙන යනවා. හැබැයි මම මෙන්න මෙහෙම තීරණයක් ගත්ත පුතේ, දැන් ඔයාලගේ දැන් අද ඉතින් ඉඳන් මට ඔයාලා මුන්න සජීවී මාත් එක්ක ඔයාලා සම්බන්ධ වෙන්නේ. දැන් අදින් පස්සේ එහෙම සජීවීව අපි සම්බන්ධ වීමක් වෙන්නේ නැහැනේ. එතකොට දැන් ඔයාලට දරුවනේ ඔයාලගේ නංගිල මල්ලිල ඉන්නෝ නම් ලබන අවුරුද්දේ ඔලවල් කරන්න මම මෙන්න මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් කරනවා පුතේ. ඒ තමයි මේ ඔයාලගේ එක්සෑම් එකෙන් පස්සේ දැන් ඔයාලා විභාගේ ලියනවනේ හිටනේ මේ අනිද්දා. අනිත්‍යයෙන් පස්සේ ඔයාලගේ වැඩේ පටන් ගන්නවානේ. තව සතියකින් අනතුරුව මෙතන ඉඳලා තව සතියක් ගියාට පස්සේ ඉඳලා මම පටන් ගන්නවා පුතේ. ලබන අවුරුද්දේ ඕ ලෙවල් කරන ළමයිට මම මුලින් ඉඳලා ක්ලාස් එකක් පටන් ගන්නවා සම්පූර්ණයෙන්ම නොමිලේ. මුදල් ලබා ගන්න අරමුණින් කරන පන්තියක් නෙමෙයි ඒක. මගේ සේවාවක් විදියට මම කරන පන්තියක්. මොකද අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත මිනිස්සු අපේ පොඩි සමාජ වගකීමක් තියෙනවා කරන්න පුළුවන් පුද්ගලයන්ට, කැප වෙන්න පුළුවන් පුද්ගලයන්ට, රටේ අනාගතයේ බාර ගන්න දරුවන් වෙනුවෙන් යම් කිසි මෙහෙවරක් කරන්න පුළුවන් නම් ඒක වඩාත් වටිනවා. ආන් ඒ දේ මම පටන් ගන්නවා තව සතියකින් අනතුරුව. හරි, සතියකින් අනතුරුව මම පටන් ගන්නවා. ඒ සතියකින් අනතුරුව පටන් ගන්න පුතේ මේ පාර ඔයාලා නෙමෙයි, ඔයාලට පල්ලෙහා වෙච්ච කින්න ඕලෙවල් පන්ති ඉන්න නංගිලා මල්ලිලට දන්න අය ඉන්නවා නම් කියන්න. තව සතියකින් අපි පටන් ගන්නවා ඔයාලට මුලේ ඉඳලා මැත්ස් සියල්ලක්ම 10 11 කොටස් දෙකේම මැත්ස් ටික අපි මම මුලේ ඉඳලා කතා කරගෙන යනවා. සියලුම නිබන්ධන එයාලට ලබා දීලා දැන් ඔයාලගේ මම ගෲප් එකට PDF කරලා papers දානවා වගේ ලංකාවේ ඕනම දරුවෙකුට මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. සතිය දෙක දිනයක් අපි වෙන් කරලා ඒ සතියට වෙන් කරපු දිනය තුළ එයාලට මම සියලුම සිලබස් එකේ තියෙන කරුණු සියල්ලක්ම පාස් පේපර්ස් දක්වාම සාකච්ඡා කරලා ඉවර කරනවා. හරි, එතකොට ධන්න කියන නංගිල මල්ලිල ඉන්නවනම් දැනුවත් කරලා තියන්න ඔයාලගේ එක්සෑම් එකේ යන අනතුරුව. මොකද හේතුව දැන් මොනවද, එතකොට අපිට එහෙම කරගන්න පුළුවන් වුණොත් ඒ අයට මුලින් ඉඳලා ලොකු දෙයක් අපිට කරන්න පුළුවන් වෙයි. එතකොට සම්පූර්ණයෙන්ම නොමිලේ කරන්නේ, කිසිදු මුදලක් අය කිරීමක් කරන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම නොමිලේ 11 වසර ළමයිට. එතකොට ඒකට 10 වසර ඉන්න නංගිල මල්ලිලා ඉන්නවා නම් ඒ අයට සම්බන්ධ වෙන්න කියලා කියන්න. මොකද ඒ අයටත් ඒකට සම්බන්ධ වුණා කියලා ලොකු අවුලක් නැහැ, ඇදගෙන යන්න පුළුවන්. හරි, ඒ නිසා දන්න කෙනෙක් නංගිල මල්ලිලා ඉන්නවා නම් යොමු වෙන්න කියලා කියන්න. ඒක මම තව සතියකින් ආරම්භ කරනවා ලංකාවේම දරුවන්ට සම්පූර්ණ ගණිතය නොමිලේ උගන්නන්න පටන් ගන්න වැඩසටහනක්. හරි, හොඳයි. මම දැන් එන්නේ පොතේ කතා කරන්න ප්‍රශ්න අංක 6ට. ප්‍රශ්න අංක 6 පේපර් එකට, ඒ කියන්නේ පරිමාව පේපර් එකටයි එන්නේ. රයිට්, හොඳයි හොඳයි. ඊට පස්සේ දැන් මම එනවා පොතේ. තව දරුවෙක් කියනවා මේ පේපර් සෙට් එක දාන්න කියලා. මම දාලා තියෙන පොතේ බලන්න පේපර්ස් ටික වලගේ දාලා ඇති ගෲප් වල බලමු දාලා නැද්ද කියලා. රයිට්, හරි. ඔන්න අපි ගෲප් වලට දාලා තියෙන්නේ. ඔව් දාලා තියෙන්නේ. අවුලක් නෑ. දැන් ඔයාලගේ ඩොකියුමන්ට් සෙට් එක දැන් print out ගන්න විදිහක් නැතුව ඇතිනේ. එහෙනම් හෙට ඔයාලා දරුවනේ ඒක ගන්න දැනට ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. හරි, හොඳයි. පළවෙනි ප්‍රශ්නය, පතුලේ ඇතුළත අරය 7ක් සෙන්ටිමීටරද උස 15ක්ද වෙන ඍජු වෘත්ත සිලින්ඩරාකාර භාජනයක 10ක් සෙන්ටිමීටර උසට ජලය පිරලා තියෙනවා. එම ජල පරිමාව ගණනය කරන්න කියලා කියනවා. හරිද? පතුලේ ඇතුළත අරය 7යි උස 15ක් වන ඍජු වෘත්ත සිලින්ඩරාකාර භාජනයක 10ක් උසට ජලය පිරලා තියෙනවා. හරි? ඒ කියන්නේ මෙහෙමයි. සිලින්ඩරාකාර භාජනයක් තියෙනවා මෙහෙම. ඔය සිලින්ඩරාකාර භාජනයේ අරය 7යි, මෙයා 7 සෙන්ටිමීටර, උස 15යි මෙයාගේ. මෙයාගේ උස 15යි. හරි? මෙයාගේ 10ක් උසට ජලය පිරලා තියෙනවා. මේ ටිකට පිරලා තියෙනවා ජලය. මෙන්න මේ ජලය පිරලා තියෙන කොටස උස 10ක් සෙන්ටිමීටර කියලා කියනවා. එම ජල පරිමාව ගණනය කරන්න. හරි, ජල පරිමාව පුතේ, ජල පරිමාව කියන්නේ සිලින්ඩරයක පරිමාව පයි ආර් වර්ගයේ h නි. පයි කියන්නේ පුතා 22 බෙදීම 7යි. ආර් අරය කියන්නේ 7යි නි. 7 වර්ගය වාරයක් h කියන්නේ කීයද? 15ද? නෑ, ජලයේ පරිමාව අහන්නේ. උස පුතේ 10යි, උස 10යි. සුළු කරනවා. 7 වර්ගයේ 2ක් යපුනම 7යි. 7 22 කියන්නේ 154යි. මේක 10ෙන් වැඩි කරනවා 1540ක් කියනවා. පරිමාව පුතේ ඝන සෙන්ටිමීටර වලින්. පරිමාව ඝන සෙන්ටිමීටර වලින් 1540යි. බලන්න මේ අගේ ආපු අය පුතේ 1540ක් කියලා ආපු අය. බලන්න උත්තර ආපු කට්ටිය කවුද ඉන්නේ? රයිට්.
දිනේෂ් කුතරාවද ජනන නිත්මි පාරින්දයා මට උත්තරාවල දානකදේ නිමේෂ රයි උත්තර ඇවිල තියෙනවා අරයිට් හරි ඊට පස්සේ දෙවැනි කොටස කියන මොදේ පළවෙනි කොටස හරි දෙවැනි කොටස අරය සිම්පල් ඒවන කුඩා ඝන ගෝල 18ක් ඊත භාජනයේ දැමුව විට එහි ජල මට්ටම h ප්‍රමාණයකින් ඉහළ යනවා h සමානයි මේක කියලා පෙන්වන්න කියලා කියනවා හරි මොකද දැන් ගෝල 18ක් තියෙනවානේ ගෝලයක පරිමාව අපි හොයාගමුකෝ ගෝලයක පරිමාව ගෝලයක පරිමාව කොච්චරද පුතේ 3 4 pi r ඝනය කියලා නිගන්නේ ඇත්තටම මෙයාගේ අරය කීයද සිම්පල් a නී එහෙනම් මෙයා ලියන්න පුළුවන් සමානයි තුනෙන් හතරයි ෆයි ඒ කියන්නේ පුතේ සෝරි ආර් කියන්නේ අරය එතන මේ කතන්දරේ අරය කියලා කියන්නේ සිම්පල් ඒ එහෙනම් මෙතන කියනවා කේ ඝණය ඔන්න ගෝලයක පරිමාව දැන් අපිට කියනවා මේ වගේ ගෝල 18ක් ඉහත භාජනයට දානවා දැම්මට පස්සේ ජල මට්ටම h ප්‍රමාණයකින් ඉහළ යනවා ඒ කියන්නේ පුතේ මෙතනින් අදහස් වෙන්නේ ගෝල 18ක පරිමාව සමානයි පුතේ ෆයි ආර් වර්ගයේ වාරයක් h කියලානේ කියන්නේ ගෝල 18ක පරිමාව කියන්නේ 4 බෙදීම 3 වාරයක් pi a ඝනය සමානයි pi r වර්ගයේ h කියලා නේන්නේ. එතකොට මෙයාගේ තව එකක් r කියන්නේ මෙයාගේ අරය 7යිනේ. එහෙනම් මෙතනින් අපිට ලියන්න පුළුවන් 7 වර්ගයේ වාරයක් h. දැන් පුතේ මේ pi පදයේ මේ pi පදය කැපෙනවා. මෙතනින් එනවා 4 බෙදීම 3 වාරයක් a ඝනය සමානයි හතේ වර්ගය කියන්නේ 49යි වාරයක් h අපෙන් අහන්නේ මොකක්ද h සමානයි මේක කියලා හරි එතකොට හරි තව මෙයාගේ ගෝල 18ක පරිව මේක තනි ගෝලයක්නේ ගෝල 18ක් කියව මේක 18ෙන් වැඩි වෙන්න ඕන හරි එහෙනම් h තනි කරනවා h තනි කරාට පස්සේ 18 3න් බෙදුනොත් 6යි 6 වරක් 4 කියන්නේ 24යි 24යි ඒ ගණය බෙදෙනවා මේක යන්න ගියොත් 49යි අපෙන් අහන්නේ ඒක නේද ඔව් එහෙනම් පොඩ්ඩ h කියන්නේ සෙන්ටිමීටරලින් ඒකකය 24ක් ඒ ගණය බෙදීම 49ක් කියලා එනවා හරි මේ උත්තරේ ආපු කට්ටිය බලන්න උත්තර ආව නම් බලන්න කියන්න කාටද කාටද ආවේ බලන්න හරි සර් උත්තර ආවනේ හොඳයි හරි උත්තර ආව නම් එච්චරයි හරි හොඳයි හරි ඊට පස්සේ එන්නකො හැමම පුතේ තුන්වෙනි කොටසට යාගේ ලඝු ගණක භාවිතා කරලා දශම ස්ථාන එකකට වටිනාකමක් සොයන්නකො මේ දීලා තියෙන කතන්දරයට අනුව ඒකත් උත්තර ගමු බලන්න ඉබ්බනි හරි ඒ සමාන 1.75ක් වන විට h e අගය ලඝු ගණක භාවිතයෙන් දශම ස්ථාන එකකට සොයන්න. ඒ කියන්නේ 1.75යි ලෝ. එහෙනම් අපිට ලියන්න පුළුවන් තුන්වෙනි කොටසේ උත්තරය x සමානයි 24යි. ඒ කියන්නේ 1.75යි. මෙයාගේ ඝනය බෙදීම 49. දැන් මෙයාට අපි ආදේශ කරනවා පොතේ ලඝු ගණක වලින් උත්තර ගන්න try කරමු. හරි. මේ උත්තර ඇවිල්ලා තියි හරි පොතේ දැන් මම සුළු කරනවා මෙයා ලඝු ගණක වලින් හරි ලඝු ගණක වලින් අපි මෙයා සුළු කර දෙපැත්තට මම log දානවා log x සමානයි log මෙයා එනවා 24 වාරයක් 1.75 ගණයේ බෙදීම 49යි හරි දැන් මම මෙයාව සුළු කරනවා පොතේ ලඝු ගණක වගු භාවිතා කරලා සුළු කරන්නේ මෙහෙමයි මේක තව ටිකක් මම සරල කරනවා log h සමානයි මම මේක ලියන log මේ දෙන්න අතර ගුණ කිරීමක් කියන නිසා එකතු කිරීම දානවා log 24 ගණය log 1.75 ගණයක් බෙදෙනවා කියන අඩු කරනවා log 49ක් හරිද ඊට පස්සේ log h සමානයි log 24 ධනය මේ ධනය එළියට පයින්නවා 3 වාරයක් log 1.75 ඍණ log 49යි
දැන් මම මෙයා සුළු කරනවා log x සමානයි හොඳයි පුතා 24 කිව්ව ගමන් පූර්ණ සංඛ්‍යා දෙකයි එහෙනම් පූර්ණාංශය කීයද පූර්ණ සංඛ්‍යා දෙකක් නම් පූර්ණාංශය එකයි එකයි දශම පුතේ ලඝුගණක හොයන්න 24 බිංදුව 24 බිංදුව 38 බිංදුවයි දෙක 38 බිංදුවයි දෙක ගන්න තුන වාරයක් පූර්ණ සංඛ්‍යා එකයි එහෙනම් පූර්ණාංශය බිංදුවයි 17 5 ලඝු බලනවා 17 5 17 5 කියන්නේ 24යි 30යි 24යි 30යි ඍණ log 49 පූර්ණ සංඛ්‍යා දෙකයි ඒ කියන්නේ පූර්ණාංශය එකයි 49යි කියන්නේ 49 බිංදුව 49 බිංදුව කියන්නේ 69යි බිංදුවයි දෙක 69යි බිංදුවයි දෙක සුළු කරනවා එකයි දශම තුනයි අටයි බිංදුවයි දෙක දන තුනෙන් ගුණ කරනවා තුන් අරක් බිංදුවයි තුන් අරක් තුන නමයයි තුන් අරක් හතර දොළයින් දෙකලි එකක් ඉදිරි තුන් අරක් දෙක හයයි එකයි හතයි දශම ස්ථාන එකයි දෙකයි තුනයි හතරයි ත්‍රින එකයි දශම හයයි නමයයි බිංදුවයි දෙකයි දැන් ඔය ටික සුළු කරනවා සුළු කරනකොට එනවා පොතේ log x සමානයි මේ දෙන්නේ එකතු කරනවා දෙකයි බිංදුවයි පුතේ දෙකයි බිින්දුවයි නමය එකතු නම නමයයි අටයි දෙකයි එකතු නම 10යි එකක් ඉතිරේ හටයි තුන නමයයි එකයි 10යයි හටයි තුනයි 10යයි ඉතිරි එකයි 11යි එකලිම එකක් ඉතිරේ එකයි එකයි දෙකයි මේකෙන් අඩු කරනවා එකයි දශම 6යි නමයයි බිින්දුවයි දෙකක් මෙයාගේ මේ අඩු කරනවා දෙකෙන් දෙකක් බිින්දුවයි නමයෙන් බිින්දුවක් නමයයි 10ෙන් නමයක් එකයි දෙතන බිින්දුව එකක් ගන්නවා 10න් 6ක් ගියොත් 4යි මෙතන 1යි 1න් 1ක් 0යි මේ එන්නේ log h එහෙනම් h කියන්නේ මෙයාගේ ප්‍රතිලබු ඒ කියන්නේ anti log anti log එනවා දශම 4යි 1යි 9යි බිංදුවක් හරි බලන්න 41යි 90 කොහෙද තියෙන්නේ කියලා 41යි 90 41යි 90 හතලිස් එකයි 83 තියෙනවා 26 දෙක 26 දෙක 26 දෙක ගත්තහම 26 දෙක කියලා කියන්නේ 41යි 83යි තව හතක් අඩුයි හත වරණ මධ්‍යනන්තර තීරයෙන් හතක් තියෙනවා හරියටම හතරෙදී මෙතන තියෙන්නේ බිංදුවයි බිංදුවට එකක් එකතු කරන එකයි සංඛ්‍යා එකක් ගිර දශම දෙක එනවා උත්තරයක් එනවා පුතේ x සමානයි 2.6යි 2.4ක් කියලා මේ උත්තරේ ආපු කට්ටිය බලන්න කවුරු කාටද ආවේ කියලා බලන්න 2.6යි 2.4ක් බලන්න කාටද ආවේ බලන්න රයිට් අල්ෆාට වෙලා තියෙනවා සශීට ආවා ඊට පස්සේ රයිට් නිත්‍ය ආවේ නැද්ද පුතේ උත්තර පාරින්දියා දිනේෂ් චුට්ට බලන්න පුතේ අඩුපාඩු තියෙන පොඩ්ඩක් බලන්න තියෙනවද කියලා අඩුපාඩු දෙන්න හදා ගන්න හරි හරි අඩුපාඩු හදා ගමු අපි හරි අතනින් පොතේ අපි පළවෙනි ගානේ වැඩි ඉවර කරනවා පළවෙනි ගානේ වැඩි ඉවරයි එන්න හමුව දෙවෙනි ප්‍රශ්නෙට දැන් ලස්සන ගානක් තියෙන දෙවෙනි ප්‍රශ්නෙට එන්න ටක් ගාලා පොතේ දෙවෙනි ප්‍රශ්නෙට දෙවෙනි ප්‍රශ්නෙ පටන් ගන්න බලන්න මෙයාගේ තඩි වැරදි මං හිතන්නේ මකන්නම් අඩුපාඩු තියෙනවා නම් බලන්න හරි ඊළඟ ප්‍රශ්නේ එනවා අපි හරි නේද මම කොට කමන්න යන්නේ ලිල් ඉවරනේ හරි
හරි එන්නකො දෙවෙනි ප්‍රශ්නයක් පොතේ ඔහොමම දෙක ප්‍රශ්නයක් එන්නකො දෙවෙනි ප්‍රශ්නේ පටන් ගන්න බලන්න ඔහොමම පතුලේ අරය සිම්පල් r කියන්නේ r සෙන්ටිමීටර්ද උස 12ක්ද වන යටිකුරු කේතුවක හැඩැති වීදුරුවක් රූපයේ පරිදි සිටුවා ජලයෙන් පුරවා ඇත හරි වීදුරුවේ ජල පරිමාව phi 4ක් phi r ගණයේ බව පෙන්වන්නේ හරි පොත කේතුවක පරිමාව කොහමද කියන්නේ කේතුවක පරිමාව 3න් 1යි phi r වර්ගය මතකයිනේ හරි try එක දෙන්න බලන්න හරි දරස් සල් දෙවෙනි ප්‍රශ්නේ උත්තර ගන්න උත්සාහ කරන බලන්න චට්ටක් ගාලා දෙවෙනි ප්‍රශ්නේ කොටස් තුනට උත්තර ටික පටපට ගාලා පෙන්නන්න බලන්න ඉක්මන් කරලා ගන්න බලන්න හරි ඔයාලට උත්තර එන්න ඉතින් බලන්න පතුලේ ආරේ සිම්පල් r උස 12ක් වන යටිකුරු කේතුවක හැඩැති වීදුරුවක් රූපේ දැක්වෙන පරිදි සිටුවා තියෙනවා ජලයෙන් පුරවලා තියෙනවා හරි අපෙන් අහනවා වීදුරුවේදී ජල පරිමාව වෙන්නේ මේක බව පෙන්වන්න හරි මේ එතකොට කේතුවක පරිමාව කියන්නේ මොකද්ද මෙතනින් අහන්නේ ඔය වීදුරුවේ ජල පරිමාව කියන්නේ හේතිය පරිමාවනේ හේතිය පරිමාව කියන්නේ මොකද්ද පුතේ තුනෙන් එකයි පයි ආර් වර්ගයේෂ්නි හේතුක පරිමාව කියන්නේ දරුවනේ හරි හේතුක පරිමාව කියන්නේ තුනෙන් එකක් පයි ආර් වර්ගයේෂ් එතකොට ඔය කියන කතාවේ තුනෙන් එකයි පයි පදයක් එනවා ආර් උත් එනවා එච් උස කියන 12යි 12 තුනෙන් බලනොත් 4යි 4යි පයි ආර් වර්ගය අපෙන් අහන්නේ ඒක පරිමාවක් නිසා ඝන සෙන්ටිමීටර් කියන එනවා ඔන්න පොතේ ජන පරිමාව හරි මේ කාවණ නිවැරදි. ඊට පස්සේ දෙවෙනි කොටස. පැත්තක දිග සෙන්ටිමීටර සිම්පල් ඒවන සමචතුරස්‍රාකාර පතුලක් සහිත ඝන කාබ හැඩැති හිස් භාජනයකට මෙම වීදුරුවේ තියෙන ජලය වත් කරනවා. එවිට එහි සිම්පල් B උසකට ජලය පිරුණා නම් ඒක සමානයි මෙන්න මේක බව පෙන්වන්න කියලා කියනවා.
පැත්තක දිග සිම්පල් ඒ වන සමචතුරාකාර පතුලක් සහිත ඝනකාව හැටියට හිස් භාජනයකට. හරි? ඒක කියන්නේ මෙහෙමයි. මෙයාගේ පතුල සිම්පල් ඒ කියලා කියනවා. එතකොට මෙයාගේ වතුර තියනවලු සිම්පල් බී උසකට. අපි හිතමුකෝ මෙන්න මේ උසද මේ උස මට්ටමට වතුර දාලා දෙනවා. හරිද? හරි. මේ මට්ටමට වතුර දෙනවා. කොහොම හිතන්නකෝ? ඔය මට්ටමට වතුර දෙනවා. හරිද? හරි. එතකොට කියනවා ඔය කේතුවේ තියෙන ජල පරිමාව මෙන්න මේ භාජනයට දානවා සිම්පල් බී උසකට වතුර පිරෙනවලු. මේ ප්‍රකාශනයේ සත්‍යය කියලා පෙන්වන්නලු. එහෙනම් මෙතන තියෙන පොතේ ජල පරිමාවක් තියෙනවනේ. මෙයාගේ තියෙන ජල පරිමාවක් තියෙනවනේ. මෙයාගේ ජල පරිමාව සමානයි කේතයේ පරිමාවට. මෙයාගේ ජල පරිමාව කියන්නේ හරස්කඩ සිම්පල් ඒ වැඩි කිරීම A. දිග පළල උස කියන්නේ සිම්පල් B. එතකොට දිග පළල උස වැඩි වුණාම ජල පරිමාව වෙනවා. කේතයේ පරිමාව කියන්නේ 4 pi r වර්ගය. හරිද? එතකොට දරුවනේ මෙන්න මේක කියලා පෙන්වන්න කියලා කියන්නේ. A වලින් වැඩුණාම අපිට උත්තරයක් එනවා පුතේ A වර්ගය. වාරයක් B සමානයි 4 pi r වර්ගය. කැපෙන පැද නැහෙනේ. A වර්ගය තන් කරනවා 4 pi r වර්ගය යට B පදය කියනවා. අපෙන් අහන්නේ ඕක නේද? හරි. A වර්ගය සමානයි ඕක කියලා පෙන්වන්න කියලා කියනවා. ඔන්න අපි ඒක කියලා පෙන්නවා. හරි. ඊට පස්සේ 4 5 කියන්නේ මේක පදවල වටිනාකම් ටික දීලා දරුවනේ ඒ වල වටිනාකම් අපෙන් අහනවා. හරි. ඉක්මන් කරමු. ඊට පස්සේ පොදේ තුන්වෙනි කොටස. මේක තුන්වෙනි කොටස කියනවා ඔය පදවල වටිනාකම් ටිකක් දෙනවා. මෙතනින් එනවනේ A වර්ගය සමානයි 4 5 කියන්නේ 12.5 6යි ලෝ. වැඩි කරනවා R 9.5 7යි. එයාගේ වර්ගයක්. බෙදනවා සිම්පල් B කියන 18යි. හරි. ඕකනේ ප්‍රකාශනයේ හරි වන්න ප්‍රකාශනයේ වටිනාකම් ටික මම ආදේශ කළා. හරි. ලඝුගණක භාවිතයෙන් මේක සුළු කරන්න කියලා කියන්නේ. දැන් අපි ලඝුගණක භාවිතා කරලා සුළු කරමු. දැන් මම මේක ලඝුගණක භාවිතා කරලා සුළු කරනවා මෙන්න මෙහෙම. තුන්වෙනි කොටස උත්තරේ මම ගන්න යන්නේ. දෙපැත්තටම දානවා log. A වර්ගය සමානයි. මෙයාට දාන ලොග් 12.5 6 වැඩි කරනවා 9.5 7 කියන එක්කෙනාගේ වර්ගයෙන් බෙදෙනවා 18. හරිද? එතකොට මෙතනින් එනවා ලොග් A වර්ගය සමානයි. මෙතනින් එනවා ලොග් 12.5 6. එකතු කරන්න තියෙන පද තියෙනවනේ. එකතු කරන්න තියෙන පද අපි එකතු සරි ගුණ කරන්න තියෙනවනේ. ගුණ කරන්න තියෙන පද අපි එකතු කරනවා. හරිද? එතකොට 12.5 ගුණ කරන කෙනෙක් සයිකල් කරනවා log 9.5 7 එයාගේ වර්ගය. බෙදන්න තියෙන පදයක් තියෙනවනේ. ඒක පොතේ අපි මොකද කරන්නේ? අඩු කරනවා. මොකෙන්ද අඩු කරන්නේ? log 18. හරිද? ඊට පස්සේ මෙයා ලියනවම log a වර්ගය සමානයි log 12.5 6 ධන. මේ වර්ගපදයක් තියෙන නිසා එයා මං එළියට ගන්නවා. දෙක වාරයක් log 9.5 7 ඍණ log 18ක් කියලා ගන්නවා. දැන් මම පුතේ මෙයාව සුළු කරනවා. හරි? මෙයාව සුළු කරනකොට දැන් අපි ගන්නේ log table එක අරගෙන සුළු කරන්න පටන් ගනිමු. ලඝුගණක වගු භාවිතා කරලා. හරි. දැන් පොඩ්ඩේ බලන්න මෙයා සුළු කරනකොට මෙහෙම දෙයක්. ලොග් 12.5 6යි කියව ගමන් පූර්ණ සංඛ්‍යා 2යි. එහෙනම් පූර්ණාංශ 1යි කියලා දානවා. 12 5 6 ලඝු බලනවා. 12 5 6. 12 5 කියන්නේ
බිින්දුවයි නමයයි හැට නමයයි. බිින්දුවයි නමයයි හැට නමයයි. දොළහි පහ. දොළයි පහ. එක හය කියල කියන්නේ මධ්‍යනන්තර තීරුවෙන් හය කියල කියන්න බද විසි එකයි. මෙකට විසි එකක් එකතු කරනවා. නමයයි එකයි දහයයි. හයයි දෙකයි යටයි එකයි නමයයි. නමයයි බිින්දුවයි. උත්තරයක් එනවා බිින්දුවයි නමයයි නමයයි බිින්දුවක් කියලා. දන. මෙතන එනවාපුදේ දෙක වාරයක්. පූර්ණ සංඛ්‍ය එකයි එහෙනම් පූර්ණාංශය බිින්දුවයි. අනූපහේ හතේ ලඝු බලනවා. අනූපහේ හත. අනූපහේ හත කියලා කියන්නේ අනූ අටයි බිින්දුවයි නමයයි. අනූ අටයි බිින්දුවයි නමයයි. ප්‍රින. ලොක් 18 කියන්නේ පූර්ණ සංඛ්‍යා දෙකයි පූර්ණාංශය එහෙනම් එකයි. 18. 18 බිින්දුව. 18 බිින්දුව කියලා කියන්නේ 25යි 53යි. 25යි 53යි. හරි. දැන් අපි ඔය ටික සුළු කරමු. පරිගණක සුළු කරනවා බලන්න මෙහෙමයි එන්නේ 1.0999 බිංදුව ධන මේක දෙකෙන් වැඩි කරනවා දෙවරක් 9 18යි මේ බිංදුව නිසා එක ලිව දෙවරක් 8 16යි එකක් ඉදිරි දෙවරක් 9 18යි එකයි 19යි දශම ස්ථාන 4යි ඍණ 1.25 5යි 3යි දැන් අපි සුළු කරමු 0.8යි එකතු වෙදී 8යි 9යි 1යි එකතු වෙද්දි 10යි එකක් ඉතිරි 0.8 8යි 9යි 1යි 10යි එකක් ඉතිරි ඒ ඉතිරි එකයි මේ 9යි 10යි 10යි 6යි 16යි 6යි එකක් ඉතිරි 9යි 1යි 10යි 10යි 0.8 10යි එකක් ඉතිරි 1යි 1යි 2යි 1යි 3යි ඔකෙන් අඩු වෙනවා මෙයා 1.25යි 5යි 5යි 3 අඩු කරමු 8න් 3ක් ඇති 5යි 10න් 5ක් ඇති 5යි මෙතන 5යි 5යි 5ක් බිඳුවයි මෙතන දැන් තියෙන්නේ බිඳුවයි බිඳුවෙන් දෙකක් බෑ එකක් ගන්නවා 10යි 10ෙන් දෙකක් ගියොත් 8යි මෙතන 2යි 2ෙන් එකක් 1යි එතකොට මේ එන්නේ log a වර්ගයනේ හරි දැන් ඔන්න log a වර්ගය එනවා හරි ඊට පස්සේ දරුවනේ log a වර්ගය ආවට පස්සේ අපි හොයන්න ඕන a වර්ගය a වර්ගය කියලා කියන්නේ anti log ඇන්ටිලොග් 1.8යි බිංදුවයි 5යි 5යි දැන් බලනවා දරුවනේ පොතන ප්‍රතිලඝු ඔය පදේ වටිනාකම කොහොමද තියෙන්නේ කියලා හරි එතකොට දරුවනේ බලමු 80යි 55 කොහෙද තියෙන්නේ කියලා බලන්න 80යි 55 80යි 55 හරියටම දෙනවා 63 9යි 63 9 පූර්ණ සංඛ්‍යාව මෙතන තියෙන එකයි එක දෙකක් එකතු කරනවා සංඛ්‍යා දෙකක් ගිහිල්ලා තියෙනවා දශම තිත 63.9යි අපෙන් අහන්නේ පුතේ ආසන්න පූර්ණ සංඛ්‍යාව වලට වටිනාකම හොයන්න කියන්නේ 63.9 කියන්නේ නේද කෙලින්ම 64ක් කියලා ලියන්න පුළුවන් එතනින් අදහසක් එනවා පුතේ එහෙනම් a වර්ගයේ සමානයි 64යි ඔන්න a වර්ගයේ වටිනාකම ගත්ත ආසන්න පූර්ණ සංඛ්‍යාවට එමගින් a හොයන්න කියලා කියනවා a වර්ගය කියන්නේ 64 නම් a කියන්නේ කීයද 64 වර්ගමූලය එම නිසා a කියන්නේ කීයද 8යි එහෙනම් a සමානයි 8යි පුතේ ඔය උත්තරේ ආපු කට්ටිය බලන්න කවුද ඉන්නේ ආරයි හරි රයිට් අල්ෆාට ආවා තව කාටද ආවේ සශීට ආවද පාරින්දියා නිමේෂ චිත්ත බලන්න උත්තර ආවද කියලා මලේෂ පොඩ්ඩක් බලන්න උත්තරාව මලේෂ පොඩ්ඩක් බලන්න ආවද කියලා හරි අඩුපාඩු තියෙන දරුවෝ ඉන්නවනම් ටැග් කරලා හදාගන්න බලන්න හොඳයි ඉක්මන් කරමු අපි ඒක කරගත්ත දරුවනි කොහොම වෙන්නේ තුන්වෙනි ප්‍රශ්නෙට වැඩි වෙනවා තුන්වෙනි ප්‍රශ්නේ පටන් ගන්න බලන්න පුතේ තුන්වෙනි ප්‍රශ්නේ පටන් ගන්න හොමම
හරි ඉක්මන් කරලා ගමු. මම හිතන මේක වැඩි දැන් ඉවරයි. තුන්වෙනි ප්‍රශ්නත් එමු පුතේ අපි බලන්න. තුන්වෙනි ප්‍රශ්නෙට ඉන්න බලන්න හැමෝම. හරි ඉක්මන් කරලා ගමු පොතේ බලන්න තුන්වෙනි ප්‍රශ්නෙට. පතුලේ අරය සිම්පල් ඒ වූද ප්‍රිය වෘත්තාකාර ඝන ලෝහ කොත්තුවක නෙමෙයි කේතුවක උසස් 3A කියලා කියනවා. කේතුවක් කියලා දෙන තියන්නේ කොත්තුවක් නෙමෙයි කේතුවක්. හරි කේතුවේ පරිමාප 5A ඝනයේ බව පෙන්වන්නේ. හරි ඉක්මන් කරන්න බලන්න තුන්වෙනි ප්‍රශ්නෙට උත්තර ගමු. තුන්වෙනි ප්‍රශ්නේ ඒ වල පළවෙනි කොටස. පතුලේ අරය සිම්පල් ඒ වෙච්ච ඍජ වෘත්තාකාර ඝන ලෝහ කේතුව උස 3A. මෙහෙම තියෙනවා කේතුවක්. මේක උස 3A වෙලා තියෙනවා. අරය සිම්පල් ඒ. කේතුවක පරිමාව. කේතුවක පරිමාව කියන්නේ තුන්වෙනි එකයි 5R වර්ග H කියලානේ අපි දන්නේ. එහෙනම් තුනෙන් එකයි 5. R කියන්නේ A වර්ගය. H කියන්නේ 3A. දැන් සුළු කරනවා. තුනට තුන කැපෙනවා. 5A වර්ගයේ A වලින් වටිනම් A ඝනය. එතන පරිමාව අපිට ගන්න වෙන්නේ ලැබුණේ 5A ඝනය කියලා. ඔන්න පෙන්නනවා. හරි. අඩුපාඩු දෙනවා නම් හදාගන්න එකක් දාලා. ඉක්මන් කරලා ගන්න. ඉක්මන් කරලා ගමු අපි. නෙට් මිට උත්තරය ආවද මේ අගය? නෙට් මිට මේ උත්තරය ආවද බලන්න. ආවෙ නැද්ද තව? හොඳයි බලමු අපි. හරි. ඊට පස්සේ කියනවා දෙවෙනි කොටස මෙම හේතුව උණු කර ලෝහ අපතේ නොයවා අරය ඒ බෙදීම දෙකක් වෙච්ච ඝන ගෝල කීයක් හදන්න පුළුවන් දැයි සොයන්න කියලා කියනවා. මෙම කේතු උණු කරලා ලෝහ අපතේ නොයවා අර ඒ බෙදීම දෙකක් වෙච්ච ඝන ගෝල කීයක් හදන්න පුළුවන්ද කියලා අහනවා. හරි. එතකොට පොදේ හරි. අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. ඔය කියන කතාවේ හැටියට ගෝලයක පරිමාපි ගන්නවනේ දෙවෙනි කොටස උත්තරේ. ගෝලයක පරිමාව. ගෝලයක පරිමාව 3^4 5R ඝනය. එතකොට මෙතන දරුවනේ කියනවනේ අරය මෙයාගේ ඒ බෙදීම දෙකයි කියලා. එහෙනම් මම කියනවා අරය ඒ බෙදීම දෙකක් වූ ගෝලයක පරිමාව. හරිද? අරය ඒ බෙදීම දෙකක් වෙච්ච ගෝලයක පරිමාව වෙනවා. 3^4 5. ඒ කියන්නේ දැන් සරි R කියන්නේ ඒ බෙදීම දෙකයි මෙයාගේ වර්ගයක්. 4^3 5 තියෙනවා. ඒවල වර්ගයක් සෝරි මෙතන ඝනයක් නෙවෙයි තුන්වෙනි බලයක් නෙවෙයි. ඒවල තුන්වෙනි බලයක් වෙනවා බෙදීම 2 තුන්වෙනි බලයක් කියන්නේ මොකද 8යි. 8 සහ මේක සුළු වෙදි 4ට 1යි 8ට 2යි 2වරක් 3 6යි. එතකොට එනවා 5A ඝනය යට 6යි. ඔය එන්නේ අරය ඒ බෙදීම දෙකක් වෙච්ච ගෝලයක පරිමාව. හරිද? හරි. දැන් අපෙන් අහනවා මෙන්න මේ පරිමාව මේ පරිමාව මේ පරිමාවට සමාන වෙනවනේ. හරි. එතකොට අපෙන් අහනවා උණු කරලා ගෝල කීයක් හදන්න පුළුවන්ද? එහෙනම් මට ලියන්න පුළුවන් පොතේ මේ කතාවේ හැටියට හේතුවක පරිමාව සමාන වෙනවා දරුවනේ n වාරයක් ගෝලයක පරිමාවට. ඇයි දැන් ගෝල මේ තියෙන ගෝලයක පරිමාවනේ මේ වගේ සිම්පල් n ගණනක් සමාන වෙනවා කේතුවක පරිමාවට. එතකොට කේතුවක පරිමාව කියන්නේ මොකද? 5A ඝනය n වාරයක්. ගෝලයක පරිමාව කියන්නේ 5A ඝනයේ බෙදීම 6යි. 5A ඝනයට 5A ඝනය කපනවා මේ 6 මෙතෙන්ද ගෙනියනවා. එම නිසා n සමානයි 6ක් කියලා එනවා. පුතේ එහෙනම් හදන්න පුළුවන් ගෝල ගණන කීයද? 6ක් පුතේ හදන්න පුළුවන්. ගෝල 6ක් හදන්න පුළුවන්. අඩුපාඩු තියෙන දරුවෝ ඉන්නවනේ එක්පණින් සකස් කර ගන්න බලන්න. ගෝල 6ක් හදන්න පුළුවන්.
සිතුම් උත්තරාවද පුතේ? සිතුම් උත්තරාවද නැද්ද? මම බලන්න ටක් දාලා හදා ගන්නකෝ. ඉක්මන් කළ ගන්න. අසිතුම්ට උත්තරේ ඇවිල්ලා. පොඩි සතුටකටත් එක පොඩි සද්දයක් දැම්ම නේද? හරි ඉක්මන් කළ ගමු අපි. හොඳයි. තුන්වැනි කොටස කියනවා එම ඝන ලෝහ ගෝලයක පරිමාව සිම්පල් A ඇසුරින් දක්වන්න කියලා කියනවා. එම ඝන ලෝහ ගෝලයක පරිමාව සිම්පල් A ඇසුරින් දක්වන්න කියලා කියනවා. හරි. පොඩි ට්‍රයි එකක් දෙන්න බලන්න පුතේ. ඉක්මන් කළ ගන්න. සිතුම් කියනවා සර් කුලක ගණක් කියලා දෙන්නකෝ කියලා. පුතේ මේ අපි කුලක සහ සම්භාවිතාවයි අපි ගණන් හැදුව පහුගිය දවසේ. කුලක සම්භාවිතාව අපි හදලා තියෙනවා. ඒ හදපු ડોකියුමන්ට් සෙට් එක වල ගෲප් එකේ තියෙනවා. ඒ වගේම වීඩියෝ ටිකක් අපි දාලා තියෙනවා ගෲප් එකට. එතකොට ඒ ටික අරගෙන බලන්න. එතකොට අවබෝධයක් වඩ ගන්න පුළුවන් වෙයි. අපි තුන්වෙනි පේපර් එක ඇරෙද්දී තමයි ඔය කුලක සම්භාවිතාවය ගැන සාකච්ඡා කරේ. හරි ඒ ටික අපි හදලා තියෙන්නේ පේපර් එක ගන්න ගෲප් එකේ තියෙනවා. වීඩියෝ එක දාලා තියෙනවා ලින්ක් එක ඔයාලගේ ගෲප් එකට දාලා තියෙනවා. ඒක බලා ගන්න ඕනේ. ඒක කුලක සම්භාවිතාවය කියන කොටස එතනින් ඔයාලට කවර් කර ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ තුන්වෙනි කොටසට දැන් අපි උත්තර ගන්න උත්සාහ කරන්නේ. ඉක්මන් කරලා බලන්න ගන්න. තුන්වෙනි කොටස උත්තරේ ගන්න බලන්න. ආපු උත්තරේ කීයද කියලා මට කියන්න බලන්න. ඉක්මන් කරමු අපි. එම ඝන ලෝහ ගෝලයක පරිමාව සිම්පල් A ඇසුරින් යහන්නේ. දැන් පුතේ තුන්වෙනි කොටස ගත්තාම තුන්වෙනි කොටසේ අර දරුවනේ මේ අර A බෙදීම දෙකක් වූ ගෝලයක පරිමාව වෙනවනේ පුතේ 5A ඝන බෙදීම 6ක්. හරි. එතකොට අපිට එයාගේ වටිනාකම තමයි ඔය අපි අහන්නේ. එතකොට එයාගේ වටිනාකම කියන්නේ 5 A ඝනයේ බෙදීම 6යි. ඕකනේ මේක සුළු කරන්න. 5 කියන්නේ 21 බෙදීම 7යි. A ඝනය රැකගෙනව 6ක්. දෙවරක් 11යි බෙදීම 7යි දෙවරක් 3යි. A ඝනය. මොකද මම මේ කරේ මේ මේ 22 සහ 6 දෙන්නම දෙකෙන් බෙදුවා. 22 දෙකෙන් බෙදෙද්දී 11යි 6 දෙකෙන් බෙදලා 3යි. එතකොට මැදින් එනවා 11යි A ඝනය බෙදීම 7^3 21යි. එහෙනම් ඔය කියන ඝන ගෝලයක පරිමාව අපිට A අසුරින් ලියන්න පුළුවන් 11 බෙදීම 21යි A ඝනය කියලා. පැහැදිලිද? හරි. අඩුපාඩු තියෙන දරුවෝ ටික හදා ගන්න. ඔයාගේ ආවේ කාටද? බලන්න ඔය උත්තරේ ආව කට්ටිය ඉන්නවද කියලා.
ඊට පස්සේ කියනවා ලඝු ගණක භාවිතා කොට මෙන්න මේක සුළු කරන්න කියලා කියනවා. මොකද්ද සුළු කරන්න කියන්නේ? 0.523 වැඩි කරන්න කියනවා. 763.5 වර්ග මූල ලකුණක් කියනවා. බෙදෙනවා 1.35 මෙයාගේ වර්ගයක්. මේක සමාන x කියලා ගමුකෝ. හරි. දැන් මේක සුළු කරන්න පොතේ. සුළු කරනකොට ලියනවා p log x සමානයි log 0.523 ගුණ කළා 763.5 වර්ගමූලයේ බෙදුවා 1.35 කියන එකනාගේ වර්ගය. මෙයා ලියනවා log 0.523 ගුණ කරනවා කියන්නේ එකතු කරනවා log වර්ගමූලයක් කියන්නේ භාග වෙන බලයක්නේ. 763.5 භාග වෙන බලය ඍණ බෙදෙනවා කියන්නේ log 1.35 කියන එකනාගේ වර්ගයක් කියලා ලියනවා. මෙයා දැන් සුළු කරනවා log 0.523 ධන මේ භාගය ගන්නව එළියට. භාගයේ වාරයක් log 863.5 ඍණ මේ දශකය ගන්නව එළියට. දෙක වාරයක් log 1.35. පැහැදිලිද? හරි. ඊට පස්සේ ලඝු ගණක පොත අරගෙන නැත්නම් වගු අරගෙන අපි පුතා මෙයාව සුළු කරගෙන යන්න. මෙයා 0.5ක් කියපු ගමන් මෙයාගේ පූර්ණාංශයේ පොතේ දැන් පූර්ණ සංඛ්‍යාවක් එකක්වත් නැහැනේ. හරි. එතකොට පූර්ණ සංඛ්‍යාවක් එකක්වත් නැති නිසා මෙයාගේ පූර්ණාංශය වෙන්නේ දශම ස්ථාන 1යි ව්‍යුත්පති 1ක් කියලා එනවා. හරි. 0.5ක් කියන්නේ ව්‍යුත්පති 1යි. 52 3 ලඝු බලනවා. 52 3 52 3 කියන්නේ 71 85යි. 71 85යි. ධන මෙතන භාගයක්. 863 කියන්නේ පූර්ණ සංඛ්‍යාව 3. එහෙනම් පූර්ණාංශය 2.76 3.5. 76 3 76 3.5. 5 කියන්නේ 3ක් එකතු වෙන්න ඕනේ. එතකොට 28යි. 88යි 28යි. 88යි 28යි. ඍණ දෙක වාරයක් පූර්ණ සංඛ්‍යා එකයි කියන්නේ පූර්ණාංශය 0.13 5. 13 5 කියන්නේ 13යි 0.3. 13යි 0.3. සුළු කරනවා. විවිධ 1.71 85 ධන දෙක දෙකෙන් බෙදුවොත් 1.8 දෙකෙන් බෙදුවොත් 4යි 4යි 1යි 4යි ඍණ දෙක මේකෙන් ගුණ වෙනවා. දෙවරක් 3 6යි දෙවරක් 0.1 දෙවරක් 3 6යි දෙවරක් 1 2යි දශම දෙක තියෙනවා දෙවරක් 0.0යි. එතකොට එනවා 0.26යි 0.6යි. මේක දැන් සුළු කරනවා. මම ඒ සුළු කිරීම මේ පැත්තට ගන්න. මට නැත්නම් ඉඩම දෙනවා. හරි. එතකොට මට මෙයාව ලියන්න පුළුවන් වෙනවා log x සමානයි. මෙයා සුළු කරනවා මම. මේ සෙට් එක සුළු කරලා මම අවසාන උත්තරයක් ගන්නම්කෝ. හරි. මෙයාගෙන් මේ අඩු කරන්නම්කෝ. එතකොට මට ලියන්න පුළුවන්. මට ඊට බදින වෙන සමන් උඩ කොටස පොඩ්ඩක් මගා ගන්න. මට ඒක බැලන්ස් කර ගන්න පුළුවන්. මෙතනින් එනවා විවිධ 1.71 8යි 5ට එකතු වෙනවා. මෙයාගෙන් මේ අඩු වෙනවා. 4න් 6ක්ද 1ක් ඉල්ල ගන්නවා. 14න් 6ක් කියද්දි 8යි. මෙතන 0.1 එකක් ඉල්ල ගන්නවා 10යි. 10න් sorry 4න් 6ක්ද 1ක් ගත්ත 14න් 6ක්ද 8යි. 0.1 බින්දුවෙන් බින්දුවක් බින්දුවමයි. මෙතන දැන් තියෙන්නේ 4යි 4න් 6ක් බ එකක් ඉල්ල ගන්නවා 14න් 6ක්ද 8යි. මෙතන දැන් තියෙන්නේ 3යි 3න් 2ක් ගියොත් 1යි. දශම දෙක දෙනවා 1න් බින්දුවක් ගියොත් 1මයි. හරිනේ. හොඳයි. දැන් ඔය දෙන්න එකතු කරනවා 8යි 5යි 13යි 1ක් ඉතිරි 8යි 0.8යි 8යි අර ඉතිරි 1යි 9යි 8යි 1යි 9යි එතකොට 7යි 1යි 8යි ඍණ 1යි ධන 1යි 0.1යි. හරි. මෙන්න මෙයාගේ අපි දැන් ගන්න ඕනේ මෙයා මට ආවිල්ලා තියෙන log x කියලානේ. හරි. මෙයාගේ anti log බලන්නට ඕන. හරි. මම මේ step එකෙන් මකා ගන්නම්. ඔයාලා දැන් ලියලා ඇති. ඒ step එක මැපුවොත් මට එන්නේ anti log 0.8යි 9යි 9යි 3. බලන්න ලඝු පොතේ 89යි 93 කොහෙද තියෙන්නේ කියලා. 89යි 93. 89යි
93 හරියටම තියෙන 79 3 79 3 බිංදුවයි නිසා එක සංඛ්‍යාවක් ගිහිලා දශම තුන තියෙනවා. එහෙනම් මේ x සමානයි කියන උත්තරයක් 7.9 3 7.9 3. මේ අගය බලන්න ආවද කියලා, කාටද කාටද මේ අගය ආවේ බලන්න, ටිප්පන් කරන්න බලන්න. ටිප්පන් කරලා ගන්න. හරි. අවනද උත්තර අල්ෆා උත්තර වෙනද පුතේ? දිනේෂ්, සශි, මලිෂා උත්තර වෙනද බලන්න. ආ උත්තර වෙලා තියෙනවා. හරි හොඳයි. දැන් පුතේ හරි පරිමාවට අදාළව දීලා දෙන ඩොකියුමන්ට් එකේ ඉදිරි ගණන් ටික පුතාලට ගෙදෙන ට්‍රයි එකක් ගන්න පුළුවන් වෙයි. හරිද? හොඳයි. ඒක ඒ කොටස් ටික අදා ගන්න පුළුවන් වෙයි ඔයාලා උත්තර ගත්ත විදිහෙම. හරි මම ඊට පස්සේ පොතේ එන්නම් අවසාන ඩොකියුමන්ට් එකට, හත් වෙනි ඩොකියුමන්ට් එකට මම එන්නම්. ත්‍රිකෝණමිතිය කොටස් කීපයක්කට මම ඔයාලට උදව් කරන්න. හරි ඉක්මන් කළ ගමු. හරි දැන් එන්න පුතා ප්‍රශ්න අංක 7 ත්‍රිකෝණමිතිය ගානට එන්න. හරි ත්‍රිකෝණමිතිය කොටසට එන්න. ඒකේ පළවෙනි ප්‍රශ්නෙට උත්තර ගමු. ත්‍රිකෝණමිතිය පළවෙනි ගානට එන්න. හරි හරි අපිම ප්‍රශ්න පත්‍ර අංක 7ට, ප්‍රශ්න පත්‍ර අංක 7ට එන්න. එයාගේ පළවෙනි ප්‍රශ්නට අපි යමුකෝ. ප්‍රශ්න පත්‍ර අංක 7 පළවෙනි ප්‍රශ්නට එන්නකෝ. හරි රයිට් පළවෙනි ප්‍රශ්නට එන්නකෝ. පළවෙනි ප්‍රශ්නේ පොතේ කියනවා ලස්සන කතන්දරයක්. මම රහගන්න මම දැන් පැහැදිලි කරනවා. ගොඩනැගිල්ලක මීටර 10ක උසින් තියෙන කවුළුවකින් එම ගොඩනැගිල්ලේ සිට මීටර 15ක දුරින් පිහිටි මීටර 20ක තවත් උස ගොඩනැගිල්ලක මුදුන අංශ 40ක ආරෝහණ කෝණයකින් පෙනෙනවා. මෙම තොරතුරු දැක්වෙන දළ රූපයක් අඳින්න කියලා කියනවා. හරිද? ගොඩනැගිල්ලක මීටර 10ක උසින් තියෙන කවුළුවකින් බලනවා. වෙන්න පොළව, වෙන්න එක ගොඩනැගිල්ලක්. මෙතන තියෙනවා දරුවනේ මෙයාගේ උස මීටර 10යි. හරිද? කවුළුවකින් එම ගොඩනැගිල්ලේ සිට මීටර 15ක දුරින් පිහිටි මීටර 20ක උසකින් යුක්ත. මෙයා 20යි මීටර. උසකින් යුක්ත ගොඩනැගිල්ලක් තියෙනවා. මේ දෙන්න අතර ස්පේස් එක 15යි මීටර්. මේ ඇන්ගල් එක අංශක 40යි. මෙහෙම පේනවලු පොතේ වක්‍රාකාරව නෙමේ ඍජුව පේනවා. මේ කෝණය අංශක පුතා 40යි. ඕකයි කියන්නේ. හරි. ඔන්න දල තරණ දැක්ුවා. හරි. එච්චරයි. ඕක ඇන්දලා තියෙනවද කියලා බලන්න. නැද්ද? නැතු වැඩි නේද? හරි අඩුපාඩු අදා ගන්නකෝ. හරි එයාගේ බී කොටස කියනවා රූපයේ AB, BC සහ ED මගින් සමතල බිමක පිහිටි සිරස් කණුවක්ද ඊට සමිකල ආධාරක දෙකක්ද පිළිවෙලින් දැක්වෙනවා. හරි මේ දොරවල් ටික මෙහෙම 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 කියලා කියනවා. මෙන්න මේ කෝණයේ විශාලත්වයක් AB කණුවේ උසස් සොයන්න කියලා කියනවා. හරි අපි බලමු දරුවනේ. රයිට් අල්ෆා කියලා කියනවා අසයි පේපර් එක නෑ පොතේ ගෲප් එකේ දාලා තියෙනවා. හත් වෙනි පේපර් එක ඒක අරන් නැද්ද? ගෲප් එකේ තියෙනවා බලන්නකෝ. හත් වෙනි පේපර් එක. හරි හත් වෙනි පේපර් එක දාලා තියෙන්නේ. හරි දැන් ওই කතන්දරේ දැන් මේ දීලා තියෙන B කොටස එනවා. අපි B කොටස කියනවා මෙන්න මේ කතන්දරයක් කියනවා මෙහෙම රූප සංහාරකුත් එක්ක. මෙයා A, මෙයා B, මෙයා C, මෙයා D. මෙයා කෝණ දෙකක් මෙහෙම කියනවා. මෙයා E, මෙයා 10යි මීටර්.
මෙයා 5 මීටර්. හරිද? හරි. රයිට්. මේ දරුවේ කානසාවේ රූපේ ඇස් මට්ටම ලකුණු කරන්න ඕන නේද? ඇස් මට්ටම කියන්නේ මෙතනින් බලන්නේ. හරි. එතකොට මේක ඇහැක් ලකුණු කරන්න ඕනද කියලා දාන්නේ. එහෙම අවශ්‍ය නැහැ. එහෙම ඇස් මට්ටමක් කියලා ලකුණු කරන්න ඕනේ නැහැ. මෙච්චර උසක ඉඳලා බලද්දි මේ කෝණය පේනවා කියන එක විතරයි. කියන්නේ මේ රූපේ විතරයි අවශ්‍ය. වෙන මොකුත් අවශ්‍ය නැහැ. ඇස් එහෙම අඳින්න ඕනේ නැහැ. හරි. හොඳයි. එතකොට කියන මෙහෙම රූපයේ AB BC ඊට පස්සේ සහ ED මගින් සමතල බිමක පීටි සිරස් කණුවක්ද ඊට සමීකර ආධාරක දෙකක්ද දැක්වේ. එහෙනම් AB කියන්නේ කණුව දෙපැත්තට දාලා තියෙන ආධාරක දෙකක්. ඒ වගේම කියනවා AE 3.7යි AE කියන්නේ මෙන්න චූටි කොටස 3.7 මීටර් කියලා කියන මෙතන මෙතෙන්ට උස AD 5යි ඒක හරි BC 10යි ඒකත් හරි. හොඳයි මෙයන් උස මේ දැක්වා විතරයි මේ කියන්නේ. හරි. ඊට පස්සේ කියනවා BCA BCA මේ කෝණයයි EDA EDA මේ කෝණයයි සමානයි කියලා කියනවා. අපෙන් අහනවා පළවෙනි කොටස EDA කෝණයේ විශාලත්වයක් AB කණුවේ උසස්සයක් නැහැ. EDA EDA මේ කෝණයේ විශාලත්වයක් AB කණුවේ උසස් අහනවා. හරි. කොහමද පුතේ ගණනය කරන්නේ? හරි. කොහමද අපි මේකට උත්තරයක් ගන්නෙ? කෝණ දෙක සමානයි. හරි. එතකොට මේක ලම්බකයි නැත්නම් ඍජු කෝණයි කියලා හිතාගත්තොත් අපිට මෙතනදී උත්තරයක් ගන්න පුළුවන් වෙයි. ඒ වගේම මෙයා 10යි මෙයා 5යි. අපිට තව කොහොමද මේකට උත්තරයක් ගන්න වෙන්නේ? AB තව 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 මොකද මේක තියෙන දත්ත ටික දත්ත ගත්තහම කෝණේ විශාලත් ඉස්සල හොයලා ඉන්න වෙයි. EDA EDA මේ කෝණේ විශාලත් එහෙම මේ කෝණේ විශාලත් යන හිව හැකිනේ. මේ පාදේ දන්නවා මේ පාදේ දන්නවනේ. ඒ නිසා මම මේකට tan දාන්නම්. එතකොට මට මෙයාගේ වටිනාකම ගන්න පුළුවන් මේ මෙතන ලම්බක තත්වයක් තියෙන නිසා. එතකොට මට ලියන්න පුළුවන් tan මේ කෝණය කියලා දැම්මා නම් හරි. මම ලියන මෙතන මම මේකට මකලම ගන්නවා. මෙතන මට ඉඩ තියෙනවා. අත ඉඩ මදි වෙනවානේ. හරි. මම ලියනවා මෙතන tan මෙන්න මේ කෝණය EDA tan EDA tan EDA මේ කෝණය සමානයි මෙයා බෙදීම මෙයා. මෙයා කියලා කියන්නේ AD පාදය. මෙයා කියන්නේ AD පාදය. tan EDA කියන්නේ මේ කෝණය සමාන වෙනවා AE කියන්නේ 3.8යි. AD කියන්නේ 5යි. හරි. මෙයා මෙයාගෙන් බෙදා ගන්නවා. හරි. බෙදා ගත්තට පස්සේ ලැබෙන අගයක් එනවනේ. 5ට නෑ 3.0යි 34 දින 5 වා 7ක් 7 5 35 දෙකක් ඉදිරි 20 දින 5 වා 4ක්. හරි. මේ කියන්නේ tan EDA. එහෙනම් මම EDA කෝණේ වටිනාකම හොයනවා anti log වලින්. anti log නෙමේ ප්‍රති tangent බලන්නේ anti tan බලනවා. බලන්න දරුවනේ ඔයාලගේ log table එක අරගෙන log table එකේ බලන්න ප්‍රති tangent 0.74 කොහෙද තියෙන්නේ කියලා. ලඝු ගණක නෙමේ. ප්‍රති tangent හරි බලන්න 0.74 කොහෙද තියෙන්නේ කියලා. හතයි හතරක් හරියටම තියෙනවා
ඉන්නවට විනාඩියක් ඉන්නමට. ඔයා ගතමාන ටේබල් එක පොඩ්ඩක් මට පැහැදිලි වෙලා තියෙනවා 74.2 ගමු 36 30 36 30 අංශක 36යි කලා 30යි. එතකොට ඔන්න EDA EDA මෙන්න මේ කෝණය හරි. ඒ කෝණය එනවා අපිට අංශක 36යි කලා 30ක් කියලා. ඒක හරි. ඊට පස්සේ තව අපෙන් අහනවා AB කණුවේ විශාලත්වය. AB කණුවේ විශාලත්වය උස උස AB කණුවේ උස. එතකොට මේ කෝණය මෙයාට සමානයි කියනවනේ. එහෙනම් අපිට දාන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණය සලකලා මේකට දානවා මේ පාදයේ දන්නේ නැහැ මෙයා දන්නවා සයින් දෙන්නම හරි. මට ලියන්න පුළුවන් දරුවනේ එහෙනම් සයින් BCA කෝණය වටිනාකම. මම ලියන මෙහෙම සයින් BCA BCA මේ කෝණ දෙක සමානනේ. එහෙනම් සයින් BCA කෝණය සමානයි සම්මුඛ පාදයේ බෙදෙනවා කර්ණයෙන්. AB බෙදෙනවා BC වලින්. sin BCA කියන්නේ පුතේ sin අරගෙමයි. අංශක 36යි කලක් 30 සමානයි. AB දන්නේ නැහැ. BC කියන්නේ 10යි. දැන් බලන්න sin වල අංශක 36යි කලක් 30ක් කියන්නේ කොහෙද කියලා. sin වල ප්‍රකෘති sin නැහැ. බලන්න 36යි කලක් 30යි. 36යි කරා 36 36යි කරා 30ක් කියන්නේ 59යි 48යි 59යි 48යි 59යි 48යි බිඳුව දශම සමානයි AB එක 10යි. මෙයා මෙතෙන්දි කියපුව ගමන් එනවා AB වලට උත්තරයක් 10ෙන් වැඩි වෙච්ච ගමන් 5.9යි 4.8ක් කියලා එනවා. ඔන්න AB අගය. ඕනම ආසන්න වශයෙන් මොකද ලියන්න පුළුවන් එම නිසා AB කියන ඕනනම් ලියන්න පුළුවන් 6ක් කියලා ලියන්න පුළුවන් ඈ. මේ වගේ තිබ්බත් හරි එහෙම නැත්නම් උත්තරේ 6ක් මීටර කියලා ලියුවනම් ඒත් හරි. 6ක් කිව්වොත් හරි ඈ. හරි. හරි. එතකොට මේ වගේ තිබ්බත් කමක් නැහැ. හරි. ඕන නැති මේකම තියා ගන්න. ආව මේකනේ 5.9යි 4.8යි. හරි. ඊට පස්සේ කියනවා DB දිග DB කියන්නේ මොකක්ද? BD මෙන්න මේ දිග BD මෙන්න මේ දිග දිග BC දිගට වඩා අඩුද වැඩිද යන හේතු දක්වමින් ප්‍රකාශ කරන්නේ. මෙන්න මේ දිග නිහන්නේ මෙයාට ත්‍රිකෝණමිතිය පාවිච්චි කරලා දානක පයිතගරස්ගේ සම්බන්ධය උත්තරයක් එයි පුතේ. හරි උත්තරයක් එයි. හරි දරුවෙ කන අංශක 36යි කලා 30යි නේද සර්? ඔව් පුතේ අංශක 36 කියලා 30ක් තමයි මෙතන කෝණේ වෙලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මම දැන් දානවා පයිතගරස්ගේ සම්බන්ධය දානවා වෙන මේ ත්‍රිකෝණයට. මට කෙලින්ම ලියන්න පුළුවන් පුතේ BD වර්ගය සමානයි AB වර්ගය BD වර්ගය සමානයි AB වර්ගය දාන AD වර්ගය. AB කියන්නේ අපි දැන් හොයපු වගේ ඕනේ නම් මෙතන 6ක් කියලාම ගමු 6 වර්ගය. AD කියන්නේ කීයද? 5 වර්ගය. මේක දැන් වර්ග කරද්දී ඔය 5.9ක් කිව්වත් 6 කිව්වත් එක ළඟ උත්තරේ නෑ. ඒ නිසා මම කෙලින්ම 6 කියලා දාගත්තා. එතකොට 6 වර්ගයේ 36යි 5 වර්ගයේ 25යි. 6යි 5යි 11යි 1ක් ඉදිරියේ 3යි 2යි 5යි 1යි 6යි. සමානයි BD වර්ගය. අපෙන් අහන්නේ මොකක්ද? හරි. right මේ දෙන්නගෙන් ලොකු කොටා කවුද කියලා යහන්නේ. එහෙනම් BD කියන්නේ 61 ගේ වර්ගමූලය. දැන් 61 ගේ වර්ගමූලය කියන්නේ පොතේ 10ක් නෙමෙයි 10ට වඩා අඩු වර්ගයක් කියන්නේ. හරි. එතකොට BD දැන් අපි දන්නවා BD අපෙන් අහන්නේ AC ද ලොකු B ඔව් අපෙන් අහන්නේ BC ද ලොකු BD ද කියලා නේ අහන්නේ. කියන්නේ BD දිග මෙන්න මෙයාගේ දිග BC ට වඩා අඩුද වැඩිද යන හේතු දක්වමින් පැහැදිලි කරන්න. අපිට ලියන්න පුළුවන් මෙහෙම ලියලා උත්තරේ උතරින් නතර කරන්නත් පුළුවන්. මූල 61ක් කියන්නේ 10ට වඩා අඩුයිනේ. දැන් මෙතන 10ක්නේ. මූල 61ක් කියන 10ට වඩා අඩුයි. ඕනනම් අපිට ලියන්න පුළුවන් මෙහෙම ලියලා ලියන්න පුළුවන් පුතේ
BC විශාලයි BD වේ කියලා කරන්න පුළුවන්. BC නේපාලය BD ට වඩා ලොකුයි කියලා කියන්න පුළුවන්. මොකද මේ පැත්තරේනේ මූල 61 කියන්නේ 7 දශම ගාණක් BD BC කියන්නේ 10යි. හරි. ඔතනින් ඉවර කරන්න පුළුවන්. හරි. හොඳයි. රයිට්. ඔන්න පොතේ වැඩ ගොඩක් කතා කරන ගියා. මම හැම කොටසක්ම ආවරණය වෙන්න ඔයාලට ගරුවනේ මම පැහැදිලි කිරීම ගණනාවක් එක්ක කතා කරන ගියේ. හරි. හරි. එතකොට පොතේ මම හිතන්නේ අපිට මේක වඩා කාලයක් ගන්න අමාරු වෙනවා. මම හිතන්නේ දැන් ඔයාලට ටිකක් බෝරින් ගතිය group වගේ ඇති. සහ දරුවනේ දැන් අපි පැය දෙකමාරක් විතර පන්තියේ වැඩ කටයුතු ටික සාකච්ඡා කරානේ. හරි. ඒ නිසා පොතේ අද අපි ඔතනින් වැඩ ටික නතර කරනවා. හරි. ඔයාලට එතකොට මම උදව්වක් දුන්නා. අපි අර මම අර කලින් කිව්වා වගේ අපිට මීට මාස 3කට වගේ උඩදී අපිට හම්බෙන්න තිබ්බා නම් ලොකු වැඩ ප්‍රමාණයක් කරගන්න තිබුණා. නමුත් අපි යම් දෙයක් කළා මේ හම්බෙච්ච මාසයක් වගේ කාලයක් ඇතුළත. හරි. වැඩි දින ප්‍රමාණයක් දාගෙන සතියේ දවස් දෙකක් තුනක් හෝ ඊට වඩා වැඩි කාලයක් දාගත්තා නම් දවම අපි එහෙම දාගෙන වැඩ ටික කරගෙන ගියානේ. හරි. එතකොට පුතේ ඔන්න මම මගේ ඩියුටි එක ඉවර කරනවා. එතකොට දරුවනේ මේ පන්තියට සම්බන්ධ වෙන ලංකාවේ විවිධ ප්‍රදේශවල දරුවෝ මම හිතන්නේ මෙතන ඉන්නේ. එතකොට හුඟක් අය ලයිව් වෙන්නේ නැහැ, වීඩියෝ එක රෙකෝඩින් දැම්මට පස්සේ වීඩියෝ එක බලනවා. එහෙම හරි කමන්නේ අපේ මේ වැඩසටහනෙන් ඔයාලා යම් කිසි ප්‍රයෝජනයක් ගත්තා නම් ඒක තමයි අපිට තියෙන ලොකුම සතුට. හරි. ඒත් එක්කම උදේ තව සතියකින් පටන් ගන්නවා. ඊළඟ අවුරුද්දේ ඔලවල් ලියන ඔයාලගේ නංගිල මල්ලිලට මේ පොය ප්‍රෝග්‍රෑම් එක මුලින්දලම කරනවා. සම්පූර්ණ තියරි තුක්කමු ගන්නගෙන යනවා. දැන් අපි මේ කරේ ප්‍රශ්න සාකච්ඡාවක් විතරනේ. එතකොට තව සතියකින් අපි පටන් ගන්නවා ඕ ලෙවල් ලියන ඊළඟ අවුරුද්ද ලියන ඔයාලගේ නංගිල මල්ලිලට අලුතෙන්ම තව ක්ලාස් එකක් පටන් ගන්නවා මුල ඉඳලම. ආන් ඒකට මම ඒකේ විස්තර ටික ඔයාලගේ ගෲප් එකට දාන්නම්. ඔයාලා විභාගෙම ලියලා ඉවරනට පස්සේ ගෲප් එකේ බලන්න. බලලා නංගිල මල්ලිලා ඉන්නනම් ඒ අයට ඒ ලින්ක් එකේම ෂෙයා කරලා ඒ අයගේ සම්බන්ධතාවයක් අපිත් එක්ක හදන්න. එතකොට ඒ අයට අවුරුද්දක් අපිත් එක්ක ඉඳලා වැරදි එක කරගෙන යන හැකියාව තියෙයි. පැහැදිලිනේ? හරි. එහෙනම් පුතේ එක්සෑම් එක හොඳට කරගන්න. හරිද? දැන් සඳදාගේ පටන් ගන්න එක්සෑම් එක ඔයාලා දරන හොඳට කරගන්න. මම හිතන ඔයාලා සෑහෙන මහන්සියලා ඉන්න දරුවෝ. ඒ නිසා ඒ මහන්සියලා ඉන්න අතරතුර අපේ මේ වැඩසටහනත් සම්බන්ධ වෙලා ඔයාලා තවත් දැනීමක් ලබා ගත්තා නම් ඒක තමයි අපේ තියෙන සතුට සහ අපේ මේ ප්‍රොජෙක්ට් එකේ සාර්ථකත්වය. හරි. ඒ නිසා ඔයාලා හොඳට පුතේ වැඩ ටික කරගන්න. ඔයාලගේ අනාගතය යහපත් කරගන්න සුළු හෝ ප්‍රමාණයකින් මට දායකත්වයක් දෙන්න පුළුවන් වුණා නම් ඒ පිළිබඳව මම නිහතමානීව සතුටු වෙනවා. හරි. ඒ නිසා ඔයාගේ අම්මා තාත්තගේ බලාපොරොත්තු ඔය කියන්නේ ඔයා ඒ වගේම ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන විදිහට උපරිම ප්‍රදේ එක්සෑම් එකට ෆේස් කරන්න. හරි. ෆේස් කරලා වැඩ ටික පොතේ හරියට ගොඩ දාගන්න. හරි. ගොඩ දාගෙන ඔයාගේ රිසල්ට් ආවට පස්සේ මටත් රිසල්ට් එක ඔයාලට කියන්න. තව මාස 4කින් ඔයාලගේ රිසල්ට් එනවා. ඒ ආවට පස්සේ ඒ රිසල්ට් එක මට කියන්න. ඒ වගේමයි පුතේ අවසානයේදී මම තව දැනුවත් කිරීමක් කරන්න. ඔයාට යම් ආකාරයකින් මොකක් හරි අවශ්‍යතාවයක් වුණොත් දරුවනේ විෂය කරුණු පිළිබඳව දැනගන්න හරි ඔය පේපර් වල මොන හරි ගැටලුවක් ආවොත් අනිවාර්යයෙන්ම වෙන මේ නම්බර් එකට 0.74 0.85 40.13 මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් පුතා තියන්න. හරි. එතකොට ඔය WhatsApp message එකක් තියන්න. තිබ්බට පස්සේ අපි ඔයාට ඒ අදාළ කාර්යයට කරන්න පුළුවන් උපරිම දේ අපි පුතේ ඔයාලට කරලා දෙනවා. හරි. ඒ නිසා ඔය නම්බර් එක ඔයාලා save කරලා තියාගන්න. ඕනම වෙලාවක exam එකෙන් පස්සේ හරි ඔයාලා උසස් පෙළ විෂයන් තෝරගන්න යනකොට ගැටලුවක් ඇති වුණොත් හරි ප්‍රතිඵලවල මොනවා හරි සිද්ධියක් කළා ඒ පිළිබඳව දැනුවත් වීමක් කරගන්න හරි ඕනුණා දරුවනේ අපිට කතා කරන්න. මම ඔෆිස් එකේ හිටියත් කොවිඩ් මම ෆෝන් එක ආන්සර් කරાવી. කොහොමද මට WhatsApp message එකක් තියන්න voice cut එකක් හරි තියන්න මම ආන්සර් කරේ නැත්තම්. පැහැදිලිනේ? එතකොට වාට මම මේ දේ දකින්න වෙලාවක වාට මම call back කරાવી. හරි. හොඳයි. එහෙනම් පුතේ හැම දිනාටම ජයග්‍රහී අනාගතයක් හිමි වේවා. බලාපොරොත්තු සියලුම දෙනාගේ බලාපොරොත්තු වෙච්ච විදිහටත් වඩා ඉහළින් සාර්ථකත්වයට පත් වේවා කියන ප්‍රාර්ථනාව කරමින් පුතේ මම මගේ ඩියුටි එක ඉවර කරනවා. එහෙනම් සියලු දෙනාටම විශිෂ්ට ජය ප්‍රාර්ථනා කරනවා. අයිබෝන් පුතේ.